हरित विप्लवय जान इंजीनियर कार्षणय इलांड आयंद्रीय कृषि कार्य හරි ඔය තුන පටන් ගත්තේ අපි ඊළඟට අයින්දී හරිත විප්ලවය කියන්නේ මොකක්ද කියලා මම කිව්වා නිර්වචනය කරලා දුන්නා හරිත විප්ලවය පැහැදිලි කරලා දීලා මො සංකල්පියද හරිත විප්ලවය වාසිය වාසික කතා කරා තේරුණාද ඊළඟට ඥාන දර්ශනය කියන්නේ මොකක්ද කියලා කතා කරලා ඥාන දර්ශනය වාසිය වාසික පැහැදිලි කරා තේරුණාද ඊළඟට මම කතා කරා මේ ටික මොකද්ද මේ අයින්දී මේ අයිතිවිෂම කියන්නේ නැහැ ලෝක ආනිෂ්පාදනයේ ගැටලු කතා කරා ලෝක ආනිෂ්පාදන වර්ධන ක්‍රියාමාර්ග කතා කරා විසඳි කරේ ඒ ටිකනේ ඊයේ ලෝකානිෂ්පාදන ගැටලුයි ලෝකානිෂ්පාදන වර්ධන ක්‍රියාමාර්ගය තේරුණාද අද අලුත් මාතෘකාවක් වෙනවා අපි ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික භූමි පරිභෝජනස්කම් මාතෘකාලියකට කට්ටියම ශ්‍රී ලංකාවේ අගලියගමු ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික භූමි පරිභෝජනස්කම් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික භූමි පරිහරණය වෙනස් කරන භූමි පරිභෝජනස්කම් श्रीलंका में कुशिकार में भूमि परिभोजन नष्ट का श्रीलंका में कुशिकार में भूमि परिभोजन नष्ट का अरे नहीं तो उधर मैं पढ़ाएगा ता तनी बड़ा कर लगाये ऐसे तो मैं अपेरा ते इधर इधर आधे में पढ़ा करी थी कुशिकार में यहाँ संबंध है ना स्काम गुड़ा के दिला थी තේරුණාද දැන් මේ මුදේ වෙන මතලෙ මෙහෙ උදේ පාන්දර ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය හා සම්බන්ධ ගොඩක් භූමිය සම්බන්ධ වෙනස්කම් මෙතනලා තියෙනවා තේරුණාද ඔබලා හිතන්නේ ඉස්සර අර මුදේ ඉස්සර මෙතන ළමයි දැකලා නැතුව ඇති අර හරක්කේ ඉන්නවන කට්ටිය උදැල්ලෙන් ආපු කට්ටිය නේ මිනිස්සු වර උදැල්ලෙන් වැඩ කරපු කට්ටිය ඒ වගේ නේ රජකාලේ දෙකම ඒක දැකලා ඉන්න වෙනත් රජකාලේ ඉඳලා අද වෙනකන් ටික 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 ඉද්දී අන්න මුදේ අපේ රටේ ඇත්තම කෘෂිකර්මය ගොඩක් වෙනස්කම් මෙතනලා තියෙනවා කෘෂිකර්මය වෙනස්කම් භූමි පරිභෝජන කියන්නේ භූමිය භාවිත කිරීමේ වෙච්ච වෙනස්කම් හරි ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයේ භූමි භාවිතය විච වෙනස්කම් ගැන කතා කරන්නේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික භූමි පරිභෝජන වෙනස්කම් වැදගත් පාඩමක්. මොකද ඇත්තටම අපේ රටේ භූමිය ගත්තොත් ඒ භූමියේ භෝග වෙනස් වෙලා තියෙනවා නේ ඒ යන්ත්‍ර වෙනස් වෙලා තියෙනවා මිනිසුන්ගේ කෘෂිකාර්මික කටයුතු වෙනස් වෙලා තියෙනවා වගා වෙනස් ඉඩම් වෙනස් වෙලා තියෙනවා මේ හැම එකම වෙනස් වෙලා තියෙනවා. තේරුණාද? අද මම මාතෘකාවක් තියෙන අහන්න පුළුවන් ප්‍රශ්නයක් අහන ප්‍රශ්නයක් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික භූමි පරිභෝජන හේතු වෙනස්කම් මොනවාද? හරි එහෙනම් කෘෂිකාර්මික භූමි පරිහරණය ක්‍රියාවලිය ඇත්තටම අපේ රටේ වෙනස්කම් තියෙනවා නේ මේක ගොඩක් පැති වලින් බීජ වලින් වෙනස්කම් තියෙනවා යන්ත්‍ර භාග වෙනස්කම් තියෙනවා නේ මිනිසුන්ගේ සිතුම් ගැතුම් වෙනස්කම් තියෙනවා ත්‍රිත්‍රිත්‍රි වෙනස්කම් තියෙනවා අදහස් වලින් වෙනස්කම් තියෙනවා ඉඩම් වලින් වෙනස්කම් තියෙනවා පසෙන් වෙනස්කම් තියෙනවා නේ ඒ හැම පැත්තකින්ම භූමි පරිභෝජන ක්‍රියාවලිය හැම පැත්තකින්ම වෙනස්කම් තියෙනවා මම ආයෙත් කියනවා භූමි පරිභෝජනය කියලා කියන්නේ භූමිය භාවිත කරන විදිය හරි ශ්‍රී ලංකාවේ සමස්ත කෘෂි බිම් භාවිත කරන විදිය තමයි භූමි පරිභෝජනය කියලා කියන්නේ ඒ නිසා හොඳ මාතෘකාව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික භූමි පරිභෝජන කියන්නේ යොමු වෙනස්කම් හරි ඇත්තම දරෝණිය අපේ රටේ කෘෂිකාර්මික භූමි පරිභෝජන කියන්නේ එදයි අදයි ලොකු වෙනසක් කියලා දුන්නා තව ඉස්සරහට වෙනස් වෙයි එරුණා තව ඉස්සරහට අපි මේ විද්‍යාගාර තුල ආහාර හදාගෙන කරන කට්ටියක් කරපත් වෙයි කියන්න බෑ ඔහොම යති ලෝකෙ එරුණා අපිත් ඒකේ සමාජ ලෝකෙත් එහෙම කාලයක් ඉන්නේ නේ පැය දෙකක් පස නැතුව හොරගන්න ක්‍රමයක නේ මේ අනුව මේ නිසා එහෙනම් අපේ රටේ කෘෂිකාර්මික භූමි පරිභෝජන වෙනස්කම් එක ප්‍රධාන කෘෂිකාර්මික භූමි පරිභෝජන වෙනස්කම් වලදී කුෂි බිම් හරි අංකයක මම ගන්නවා කුෂි බිම් කුෂි බිම් හරි කුෂි බිම් කුෂි බිම් කැපිලි වියම් කැපිලි වියම් කුෂි බිම් කැපිලි වි හරි ප්‍රධාන වෙනස තමයි කුෂි බිම් කැපිලි වියම් මොකද මම මෙහෙම චේන්ජස් කරගෙන යනවා හරි අපේ රටේ එන්නේ මේ වගා අඩු වෙලා තියෙනවා මේ එක්කෙනෙකුට දෙන වගා දාත්ත අඩු වෙලා තියෙනවා අපි දන්න ඉස්සර අපේ රටේ සීමාව බඳානක් කාලෙදී අපේ රටේ මුළු බිම් 50ක් ආවයි 50න් අපේ රටේ කාඩවත් අක්කර 200 200 400 තියන්නේ නැහැ ඊට කලින් සාමාන්‍ය එක පුද්ගලෙකුට තමන්ගේ වාර්තේ අපෝ අපේ 10 50ට මේ 50ට 10 10 ගණන් අක්කර ගණන් තිබුණා තේරුණාද හැබැයි දැන් අපේ රටේ කිසිම කෙනෙකුට කිසිම ඉඩමක් තනි පුද්ගල ඉඩමක් අක්කර 50 අඩුවෙන් තියෙන්න ඕන තේරුණාද ටයිට් එක නීතියක් අපිට හරි අන්නේ වගේ කුෂිබි මහා ලොකු ඉඩක් තිබුණ ඉස්සර ඉස්සර කුඹුරු අක්කර 10 ගණන් මිනිස්සු තිබුණා මේ අනුත් එහෙමයි දැන් මේකම නැහැ එහෙනම් ඒ තිබිච්ච කට්ටිය අර දැන් ටික 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 අපේ රටේ ජනගහනේ වැඩි හොඳට තේරුම් ගන්න අපේ රටේ ඉන්න ඉන්න ජනගහනේ වැඩි වෙනවානේ ඒ ජනගහනේ වැඩි වීමත් එක්ක අපේ රටේ එන්න එන්න ජනගහනේ වැඩි වීමත් එක්ක අනුදේ භූමිය අඩු වෙනවා. ඉතින් දැන් ඔයාලා ගෙදර අක්කර පහක් තිබුණා නේද? තේරුණාද? ගෙදර සහෝදරයෝ පස් දෙනෙක් ඉන්නවා අක්කරයක් අක්කරේ බෙදි බෙදි යනවා නේද කාලයක් යනද? තාත්තා හැමෝටම බෙදලා දෙනවා සමාන පාසලෙ. අනේ වගේ. එහෙනම් ඒ වගේ ජනගහනේ වැඩි වෙද්දී කොටස් 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 නිල්ලා. එහෙනම් දැන් අපේ රටේ කිසිම ගොනුම ඉදර අක්කර 50 ගණන් ගුරුවරක් නෑ. තේරුණාද? 20ක දීක පොලිඩමක් නෑ. තේරුණාද? ඒ ඔක්කොම දැන් කැපිලි වෙලා. තේරුණාද? මම පොඩ්ඩක් හිතන්න කොළඹ දිස්ත්‍රික්කේ බස්නාහිර පළාතේ
මේ කොළඹ කියන අපේ රටේ ප්‍රධාන පොලිතිකෝණ සම්බන්ධ නගරයක් නේ කොළඹ කොළඹ හලාවත කොරණෑ කියලා නේ මේ මේ කොළඹ කාටවත් දැක්ක 50 ට පොල්ලියක් නේ ඉස්සර තිබුණා පුරුදුවත්තු අර ලොකු පෙළ තිබුණා නමුත් දැන් එහෙම නෑ ඒක දාන අර දේපළ වල සමාගම් විසින් මිලදී අරගෙන ඒවා බ්‍රෝසර් කරලා අර මේ වගේ අර පොයින්ට්ස් 10 15 තිබුණා ඒ වුණා නිසා මේ පොල් වල විතරනේ තේ ගත්තත් රබර් ගත්තත් වී ගත්තත් එනම් වෙනත් එළවලු බෝග ගත්තත් මේ හැම භෝගයකම කුෂි බිම් පොට්ට 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 වල ප්‍රසල තියෙන කැබලි විලා තියෙන හරි එනිසා අපේ රටේ කෘෂිකාර්මික භූමි පරිභෝජන ක්‍රියාවලියේ වෙච්ච පැහැදිලි වෙනසක් තමයි හරි අපේ රටේ කෘෂිකාර්මික භූමි පරිභෝජන ක්‍රියාවලියේ වෙච්ච පැහැදිලි වෙනසක් තමයි කුෂි බිම් වේගයෙන් කැබලි වියම කට්ටි වෙනවා නේ ඉඩම් කට්ටි වෙනවා හරි ඒ ඉඩම් කට්ටි වීම කැබලි වියම පැහැදිලි වෙනස් තමයි තේරුණාද ඇයි වෙනස් වෙන්නේ අඩු වෙන්නේ මොකෝ ජනගහණය වැඩි වෙද්දී ඇයි භූමි පටව ගන්න එනවා අපේ රටේ නේ ජනගහණය වැඩි වෙද්දී භූමි පටව ගන්න නැහැ භූමි වැඩි වෙන්නේ නැහැ හරි ඒ භූමිය වැඩි වෙන්නේ නැති හන්දව වගේ භූමිය පොඩ 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 හැකිය හැකිය ඒ සයිඩ් එක වේගෙ මිලියනේ කියන්නේ නේ ඉඩම් දැන් අද ගන්න මිලියන තව කාලයක් යන ලොකු මිලියන ගන්න පුළුවන් ඇයි භූමියේ වටිනාකම වැඩි ජනගහණය වැඩි වෙන නිසා භූමියේ ඉල්ලුම් වැඩි පැහැදිලිද ඒක නිසා අන්න පැහැදිලි වෙනස්කමක් තමයි අපිට මේ කුෂි බිම් කැබලි ගියාම ඉඩම් කට්ටි වෙනු නේ රබර් ඉඩම් පොල් ඉඩම් වීඩම් කට්ටි වෙනු ඒක වෙනස් තමයි තේරුණාද රයිට් තව එකක් තමයි මේ අංක දෙක අංක දෙක අපිට වෙනස් තමයි ආදේශික භෝග වර්ග බලතාවය අපේ රටේ කුෂිකාර්මී අලුත් වෙනස් තමයි ආදේශක භෝග ආදේශක භෝග ආදේශක භෝග බව ගන්න අලුත් භෝග වෙනස අපේ රටේ කුෂිකාර්මී තේරුණාද ඉස්සර මුදී අපේ රටේ කුෂිකාර්මී අපි දැක්කේ නැහැ හරි ඩ්‍රැගන් ෆුඩ් දැන් දින රතු කර පළතු අහල කාලේ තියෙනවා නේ ඒ ඩ්‍රැගන් ෆුඩ් ගර්කින් ඉදාලි ලිඹු සෝයා බෝල් කිරිඹු අපේ රටේ කුෂිකාර්මී තිබුණේ තේරුණාද අපේ රටේ ඉස්සර තිබුණ බං මේ වීවගාව තිබුණා ඒක සුද්ධ වර්ගසේ තේරම රාව නේ ඒ වගේ නේ පොල්ලේම ආව එහෙම නේ තිබුණේ දැන් ඒවා අපේ රටේ සාම්ප්‍රදායික භෝග නෙවෙයි මේ අපේ රටේ සාම්ප්‍රදායික වී වර්ග තුනක් ගියම මොකුත් නැහැ නේද දැන් එන්න එන්න ආදේශක භෝග වර්ග අලුත් භෝග වර්ග ඒ කියන්නේ වාණිජ වෙදකල ඉල්ලුමක් තියෙන සොයා බෝච්චු පිරිඟු ගර්කින් ඉතාලි ලිඹු අනේ වගේ අලුත් අලුත් පළතුරු අලුත් අලුත් එළවලු අලුත් අලුත් මේ පෝෂණ ගුණින් ගැටි එළවලු පළතුරු අන්න අපේ රටේ වැඩ දිනවා තේරුණාද මේකත් අපේ රටේ කෘෂිකර්මයේ වෙච්ච වෙනස් වීමක් හරි අපේ රටේ කෘෂිකර්මයේ භූ පරිභෝජන නැසීම තමයි ආදේශක භෝග වර්ග බලතාවය. ඒ කියන්නේ අපේ රටේ කෘෂිකර්ම පුරාවට එවලේ තාත්තාම වන්දනම් කර පරණ වීවල් පරණ යාති භෝග කරන්නේ තේරුණ නිරුගතත් මේ කඩෙන් ගිලර ගන්න මේෂින් ඉරිවට කිනු. දැන් මෙතන සර ඉන්දනෝනේ පුරක් වුණත් මේ වෙනත් කඩකින් ගේනින් දැන් දේශීය දේවල් මේ තේරුණාද? ටයිකේ සාමාන්‍ය එකක් තමයි තවත් වෙන සීමාවක් ආදේශක භෝග වර්ග බලතාවය. හරි එන්න එන්න අපේ රටේ කෘෂිකර්ම තුළ ආදේශක භෝග වර්ග ඇවිල්ලා තියෙනවා. තව එකක් තමයි මේ අංක තුන ගත්තොත් මේ ගොඩාක් වෙනස්කම් තියෙන අපේ කෘෂිකර්මයේ තවත් එකක් තමයි අලවිකරණ ක්‍රියාවලිය විධිමත් වීම. හරි අලවිකරණ ක්‍රියාවලිය අලවිකරණ ක්‍රියාවලිය අලවිකරණ ක්‍රියාවලිය අලවිකරණ ක්‍රියාවලිය විධිමත් වීම. ඒ කියන්නේ මෙහෙම එකක් අලවිකරණ ක්‍රියාවලිය කියන්නේ දැන් ඉස්තරදාම අපි වගා කරාම අනුපති ට්‍රැක්ටර් වලින් හරි කරත් වලින් හරි ඉස්සර එහෙමනේ අනුපති පොල්ටර මේ විකුණුවා. මේ දෙකත් ගන්න කීයද ඒකෙන් විකුණුවා. කොහොමයි යත් එක ඔක්කු වෙන්නේ ඒක තමයි දෙන්නේ. මේ දැන් මෙහෙම කරන්නේ මේ දැන් අපි දන්නවා අලවිකරණ ක්‍රියාවලිය තුළ මේ අනුපති ගොවියට බලන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් අද වට්ටක් වලට මම කියද අද වී මිල කීයද අද කෙසෙල් මිල කීයද දැන් ගන්න මොකද යන්නේ හරපක් අනුමුදේ මේ මොකද මිල විකුණන්න පුළුවන් මේ වරු තේරුණාද තයි ඒ අලවිකරණ ක්‍රියාවේදී ගොඩාරියක් ඉඳත් මම කිව්වා ඊයේත් මම කිව්වා අතරමැදිව වැඩි සූරාකෑමක් කරන ඕනේ මේ අපේ රටේ කුෂ්ගර්ම තුල අලවිකරණ ක්‍රියාවේදී අතරමැදිව සූරාකෑමක් කරන හිතන්නකො දැන් ඔයාලා තාත්තලා අර ජෙන්ටාලෝ කෙසෙල් කැපුවා කියලා මේ අර කෙසෙල් හැදුවොත් මේ කෙසෙල් වලින් වැඩි ආදායමක් ගන්න මේ තාත්තලා නෙමෙයි අතරමැදිව හරි ඒ කියන්නේ කෙසෙල් අරන් ගිහලා පොලට ගියම සියන්නේ අම්මේ අර පොලේ ඉන්න වෙලෙන්දු ආ මා මුදලාලි මාමා ආ ගෝ මහත්තයා කොහොමද ඉන්න අනුමුදි අත ගාලා නේද කරලා කුඩු තියලා නම් මේ එකට කිලෝ එක 50කට ගත්තා කියන්නේ කෙසෙල් කිලෝ එක එටි පොලකට හරි ගෙවත් කරලා ගිහලා විකුණන එක කැසි 50ක් තේරුණාද රුපියල් 100කම ලාභයක් ත්‍රිකාදී අතර මැදියට අර වගා කරලා රැක බලාගෙන සතුන්ගෙන් බලාගෙන පොර ගහලා වතුර දාලා හදාගත්ත ගොවියට අඩු ලාභයක් තියෙනවා අතර මැදි වැඩි ලාභයක් ගන්න නිසා අපි කියනවා අතර මැදියේ සූරක්කයක් තියෙනවා මේ අතරමැදියේ සූරක්කයක් වරක් වන්නත් දැන් අපේ රටේ අලුත් ක්‍රියාවලියක් තියෙනවා අනු දෙක දැන් මොකද්ද අනු දෙක විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන ක්‍රියාවලියක් තියෙනවා මේක 2005 වගේ රටේ අපේ රට ආවේ නේ අන්න විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන ඇබිලිටි තියෙනවා ඇබිලිටි තියෙනවා ප්‍රධාන එක තියෙන ඩබල් නේ රට මැදලාගෙන ඩබල් මීගොඩ වැලිසර කැප්පටිපොල් දියුල පිටිය රයිට් අන්න ඒවා තංගල් දින අපේ රටේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන ඒකේ කුෂි බින් වලින් අතරමැදියක් වගේ සූරක්කයක් වරක් වන්න ගොවීන්ට සහතික නැත්නම් ගොවීට මිශ්‍රිත මිලක් කොතනම මිල ගොවිට ලබා දෙන්න අන්න ක්‍රියාවලියක් තියෙනවා. වැදගත් මේව හොඳයි. මේ මේ වගේ අර අතරමැදියන්ගෙන් වුණ සූරක්කයක් නවත්තලා අර වැඩි නිෂ්පාදනයක්, වැඩි ලාභයක්, වැඩි හොඳක් අත්දැක ගොවිට ලබා ගන්න පුළුවන්. තේරුණාද මුදේ? දැන් අපේ රටේ කෘෂිකාර්මික ක්‍රියාවලියේ වැච්ච අලුත් වෙනස් වීමක්. තවත් වෙනස් වීමක්.
හොඳ වෙනස් වීමක් තමයි අධිකරණ ක්‍රියාවලිය විධිමත් නේ කොවීට නිෂ්පාදනයට හොඳ මිල සහතික මිල හරි ඒ කැප කිරීමට හරියට සහතික මිල ගන්න පුළුවන් අධිකරණ ක්‍රියාවලිය විධිමත් පැහැදිලිවම පුතේ තේරෙනවද රයිට් එක සහ අධිකරණ ක්‍රියාවලිය විධිමත් කරලා හරි ඒකත් වෙනස් වීමක් ගැන වෙනස් වීම පුරක් තුවා කුෂිමින් කැඳලියාව ආදේශක භෝග බාර්දා වීම අධිකරණ ක්‍රියාවලිය විධිමත් වීම තව එකක් තමයි පුතේ හරි ගොවීන් සංඝාතන ගොවීන් යාන්ත්‍රීකරණය වීම ගොවීන් 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 කටයුතු ගොවීන් කටයුතු යාන්ත්‍රීකරණය වීම යාන්ත්‍රීකරණය වීම මේ ඇත්තම වෙනස් වීමක් තුන් තියා පෙරට නේද අපේ රටේ තියෙන තවත් වෙනස් වීමක් යාන්ත්‍රීකරණය වැඩි ඒ කියන්නේ මම මෙහෙම එකක් ගන්න ඉස්සර ගොවීන් සහ අද ගොවිය බලන්නකෝ නේ ඉස්සර ගොවීන් මුදේ ජැක්ටරයක් දැක්කේ නැහැ ගොයන්ට ප්‍රශ්නයක් දැක්කේ නැහැ නේ අලුත් අලුත් බීජ වර්ග දැක්කේ නැහැ يعني තාක්ෂණයේ දැනුම ඒක තිබුණේ නැහැ හරි ඒ සාමනුත් දැන් ගත්තොත් දැන් මොනාර යක් මේ අද ගොයන් කපන මැෂින් තියෙනවා අසබෙන්වල මැෂින් තියෙනවා යන්ත්‍ර වර්ග තියෙනවා නේ හැම දෙයකම යන්ත්‍ර භාවිතය වෙන ඉන්නවා දැන් ගොවීන්ගේ යන්ත්‍ර භාවිතය වැඩි රසායන භාවිතය වැඩි පොහොර භාවිතය වැඩි එර්ණාද ඒකත් අපේ රටේ කුෂ්කර්ම ජන සීමා පැහැදිලිවම සීමා වෙනා එන්න ශ්‍රී ලංකා කුෂ්කර්ම ටිකක් දුරුබල කියන පුළුවන් නේ එන යන්ත්‍ර භාවිතය අපේ රටේ හො වෙනත් කොහේ යන්ත්‍රය භාවිත කරනවා නේද හරි ඒ නිසා යන්ත්‍ර භාවිතය වැඩි පොඩු උසස්ද බීජ භාවිතා කරනවා වැඩි ගොවීන්ගේ දැනුම වැඩි නේ හැම ගොවීන් සඳ ලොකු දැනුමක් තියෙනවා නේ ගොඩක් වෙලා උසස් විපාසෙ කුෂු පකා කරනවා නේ ඒ නිසා ඒ කට්ටිය ඉන්ටර්නෙට් එකෙන් තමයි ලෙඩ හොයන්නේ ඒ ලෙඩ වලට බෙහෙත් ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න නේ මසකට කියලා කෙලින්ම මම මේ දෙන්නේ ලෙඩෙත් එක්ක රැකලා පොරක් ගහලා කියලා පෙන්නනවා නේ ඒ කිස්සර් පුතේ වගාවගේ ලැඩ තිබුණොත් ගිහිල්ලා වස කඩේ මොදුරන්න ගිය තමයි ලෝක ලක්ෂණ කෝත එයා වස දෙයි. නමුත් දැන් අනුපති ෆොටෝ වාරගෙන ෆොටෝ එක ඉන්ටර්නෙට් එකෙන් බල තමයි එයාම රෙඩීද බෙහෙත් හොයාගෙන අනකරු. තේරුණාද? ඒයි අන්න ඒ වගේ අද ගොවීන්ගේ දැනුම වැඩි වෙලා. ගොවීන්ගේ යන්ත්‍ර භාවිතය, ගොවීන්ගේ සම්පදායක අදහස් වෙනස් වෙලා අද ගොවීන් අනෙක් ප්‍රමාණයට තේරස් මොන කේම් කරමුද? ඒවා නරකයි කියන්නේ මොකද හොඳයි. ඉස්සර උදේ පාන්දර නැගිට ගමන් වන් හිතනකො ගෙදර අම්ම කියනවා අර ඉරිංගුවදා අක්කරේ ඉරිමු දිනන අර ඉරිමු දින කෙනා හේන කරපු කෙනා මොකද කරේ අන්න හේනේ රෑ එළි වෙනකම්ම දර පුච්චලා මිනිමෙලක් තියුණේ හේනේ අය අන්න දර පුච්චලා අලු ගොඩක් තියෙනවනේ අර උදේ පාන්දර නැගිටලා කෙමක් එක අර උදේ පාන්දර නැගිටලා අර නැගිටලා ඉස්සර වතුරවත් බොන්නේ නැතුව ගිහිල්ලා අලු බේසමකට නම් ගිහිල්ලා අලු අන්න අර පින්නත් එක්කම ඉරිමු වල ගහනවා හරි ඒක අලු ගතිය අර ඉරිමු වල පින්නත් එක රැඳෙනවනේ අර වතුරවත් උදේ පාන්දර පින්නමයි ගසලා තියෙනවනේ අර පින්නත් එක්ක අලු ගතිය රැඳෙනකොට අර කුමීන් එන්නේ නැහැ අනුව ගහන්නේ අලු පොඩා විසය වගේ අලු ඩස්ට් එක වගේ තියෙනවනේ පැරිසත් කුමින් වෙන්නේ කඩික පොද තේමා ඒක හොද කුමිනාශකය තේරුණාද නමුත් දැන් ඒක මොනේ දැන් පැල්ලක් ඉන්නේ නෑනේ බා තේරෙද ඒක නිසා අන්න ඒ වගේ ක්‍රම තිබුණේ ශ්‍රේසය වගේ කතුන් ආවේ නේ නේ ඒක ඒ වගේ තිබුණා දැන් දැන් ගොවි මේ වගේ තා කරන්නේ දැන් ගොවි තියෙන මොකද ගොවි යාන්ත්‍රික බල වැඩි නේ කරන්ට් එකක් දානවා නැත්නම් ඉලෙක්ට්‍රික් මොකක් දානවා නැත්නම් ඉලෙක්ට්‍රික් පබේ කයි කරනවා ඒක ඒ වගේ කම් වලට ආවා තේරුණාද එහෙනම් ඒකත් අපේ කුෂිකර්මයේ වෙනස් වීමක් පහළම පුතේ ඩයිනා ක්‍රම හතරක් කිව්වා කුෂිමින් කැබලවියාම ආදේශක භෝග භාවිතය ආදේශක භෝග භාවිතය ඉහළ යාම අලිකරණ විධිමත් වීම ඒ කියන්නේ ආර්ථික මධ්‍යස්ථාන අන ගොවීන් යාන්ත්‍රීකරණය වීම ඒ වගේ පුතේ අතව එකක් තමයි කාර්ය නිෂ්පාදන අලිකරණ ක්‍රියාවල කියන්නේ අලිකරණ මේවා අර ගබඩා කරන කිරීම තේරෙනවද වී ගබඩා වී අලි මධ්‍යස්ථාන වීම වී ගන්න කාලික තේරෙනවද ලුණු ගලවන ගමන් ලුණු ගන්න අර්ථාප ගලවන අර්ථාප ගන්න ඒ ගබඩා කරනවා නයි අන්න ඒ වගේ ගබඩා කරන ක්‍රියාවලියක් තුනක් තේරුණාද වාරියට සීටසියක් නැහැ නමුත් මේ වගේ ක්‍රියාමාර්ග තියෙනවා තේරුණාද තව එකක් තමයි අපේ රටේ කුෂ්කර්ම වෙච්ච තවත් අලුත් වෙනස තමයි මම මේ කියවක් කමක් නැහැ අනුදී කාබඩි කුෂ්කර්ම කියෝ වීම කාබඩික නේ ඒකත් දැන් ඉන්නේ අලුත් ක්‍රමයක් තේරුණාද කාබඩි කුෂ්කර්ම කියන අයන් දේ කුෂ්කර්ම මේ පාඩි මෙරෙද්දිම ඊළඟ පාඩම කාබඩි කුෂ්කර්ම නේ දැන් අපේ රටේ ගොඩක් අලුත් රැල්ලක් තියෙනවා කාබඩික ආහාර වලට ඒ කාබඩික ආහාර කියන්නේ මස ගන්න නැති ආහාර වලට තෙල් කුමිනාශක වල්නාශක පොහොර නැති ආහාර වලට මිලක් තියෙනවා මිලක් තියෙනවා ඇයි ඒ වගේ කා තෙල් ගහන ගියා නම් මේ ඇත්තම ගන්න ආසයි නේවා නේ දැන් කවුරු කෙනෙක් වස ගහල් හදන ආහාරයි වස ගහන ගියා ආහාරයි වෙල්ල වලන් ගියෝදී ඒ වෙල්ල පොලේ ඇත්තම ලොකු මිලක් තියෙනවා අර වස ගහන ගියා ආහාර වල ඉල්ලුමුකුත් තියෙනවා ඒ වගේම අර මේ වගේ පරිසර හානියකුත් නැහැ නේ ගැරවිලාට බිම්පුඩට හානියකුත් නැහැ බත්පුඩට හානියකුත් නැහැ ඒ වගේම අර මේ සෞඛ්‍ය හානියකුත් තේරුණාද නංගේ ගොඩක් වාසි නන්ද දැන් අපේ රටේ ගොඩාරියක් කාබරි කුෂ්කම් යන විශේෂයෙන්ම මේ නාගරික පැටිවල මේ ගොඩාරිය පොළොක් පැත්තේ වගේ නාගරික පැටිවල මෙන්න මේ වගේ දැකලා තියෙලා මේ පෝර් බෑග් වගේ එකක අනුමුතිය පෝර් බෑග් එකක් දෙන්නකෝ නේ පෝර් බෑග් එකක් නම් මේ පෝර් බෑග් එකේ මෙතනින් දානවා අර වම්බුරු බහක් ඉන්නු තේරුණාද වම්බුරු බහේ දී මේ වම්බුරු දරණගේ දී ටයිට් නිසා වම්බුරු බහේ මේ මොල්ලගේ දැනින් දානවා හීල් කරු කපන වඩේට මම කපන්න පුළුවන් නේ තේරුණාද කපලලා මෙන්න මෙතන දිගට යනවා පලාගස් ඉඳන් යනවා තේරුණාද පලා පඳුරු 20ක දින්දල පුර පොර දැක්ක වගේ නේ ඊට පස්සේ තව පොර දැක්කක් ඒ වගේ කඩේක කොහොමද තියලා දාගන්නේ තේරුණාද ඒකත් ඔය හිත කර ගන්නවා ඒකත් උඩින් ගන්න බණ්ඩාගස් දෙකක් දින්ද ගන්න
තෙරුණා තර බණ්ඩක සිඳුන වගේ මෙන්න වටේ අර මේ වගේ ඉංග්‍රීසි ශබ්ද ගහගත්තා ඒකේ අර කොටු වලින් දැන්නේ තෙරුණා බලන්න එයාට අර ගෙදරම ෆ්ලැට් හවුස් එකක් ඉතින් අපේ පොලොක් නැහැ නාගේ කැලෙපෙතනේ පොලොවලු කැටි නාගේ කැලෙප ප්‍රොජෙස් දෙකේ තුනේ ගියා හදාගෙන ඉන්නේ right එතකොට අන්න මේ වගේ තරක අන්න මේ වගේ පෝර් බෑග් එක කොම්පෝස්ට් කරවලා අරද අන්න වම්බුරු ගහක් තියෙනවා ඒකේ අන්න බලන්න මේ එවැගේම අන්න බණ්ඩක් ගස් දෙකක් තියෙනවා ඒකේ අන්න කොටු වලින් ඒකම ඒ බලන බඩ හතරක් श्रीलंका उपरी मैं नोट के पहले कर देते हैं आज पहले कर देना हमने नोट के दिला आज पहले कर देना लीव माय वॉक करना श्रीलंका भी श्रीलंका भी श्रीलंका भी मूल कालीन है श्रीलंका भी मूल कालीन है श्रीलंका भी मूल कालीन है सांप्रदायिक श्रीलंका में मूल कार्य सांप्रदायिक कृषि कार्मिक रटावे सिट श्रीलंका में मूल कार्य सांप्रदायिक कृषि कार्मिक रटावे सिट श्रीलंका में मूल कार्य सांप्रदायिक कृषि कार्मिक रटावे सिट वर्तमान 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 तरंगकारी कृषि कार्य त्यावली दक्वा वर्तमान तरंगकारी कृषिकार्मिक त्यावली दक्वा वर्तमान तरंगकारी कृषिकार्मिक क्रियावली दक्वा समस्त भूमि परिभोजनी समस्त कृषि भूमि परिभोजनीय समस्त कृषि भूमि परिभोजनीय समस्त कृषि भूमि परिभोजनीय तुल समस्त कृषि भूमि परिभोजनीय तुल समस्त कृषि भूमि परिभोजने तुल समस्त कृषि भूमि परिभोजने तुल पहदी विनस्कम राशिया पहदी विनस्कम राशिया पहदी विनस्कम राशिया हंदुनागत है कि पहदी विनस्कम राशिया हंदुनागत है कि पहदी विनस्कम राशिया हंदुनागत है कि पहदी विनस्कम राशिया अनुनागत है कि पहदी विनस्कम राशिया अनुनागत है कि पहदी विनस्कम राशिया अनुनागत है कि विशेषम एवा 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 भूमि पर भूमि बालते शिमेवा भूमि बालते विशेषमेव भूमि भावते भूमि भावते भोग हा यांत्रिकरणे भोग हा यांत्रिकरणे भोग हा यांत्रिकरणे भोग हा यांत्रिकरणे ऐतुलु ऐतुलु सैम पैतिकडक तुलिम ऐतुलु सैम पैतिकडक तुलिम ऐतुलु सैम पैतिकडक तुलिम हंदुनागत है कि
अनुरागत है कि अनुरागत है कि अनुरागत है कि एयतर केला लिया लियमु एयतर एक अंक दालिया नमाइ एक कुशिबिम वेगेन कैबिलवियाम और पहले लिया ना संडर अंक दाल पल लिया डर कुशिबिम वेगेन कैबिलवियाम मले बड़ा बालन पोने कुशिबिम वेगेन कैबिलवियाम कुशिबिम वेगेन कैबिलवियाम कुशिबिम वेगेन कैबिलवियाम कुछ भी वेगे क्या मिल गया देख कुछ भी वेगे क्या मिल गया देख आदेशक भोग आदेशक भोग आदेशक भोग भागते हिले आम आदेशक भोग भागते हिले आम आदेशक भोग भागते हिले आम आदेश भोग भागते हिले आम आदेश भोग भागते हिले आम तुने खुशी अलवीकरण क्रियावली खुशी अलवीकरण क्रियावली खुशी अलवीकरण क्रियावली वड़ा संविधानात्मक वीम ඒකනේ ආහාර භෝග විකුණන ක්‍රියාවලිය සංවිධානාත්මකයි. කුෂි අලවිකරණ ක්‍රියාවලිය වඩා සංවිධානාත්මක වීම. කුෂි අලවිකරණ ක්‍රියාවලිය වඩා සංවිධානාත්මක වීම. තුන. බොහෝ කුෂිකටු යාන්ත්‍රික වීම. බොහෝ කුෂිකටු වඩා යාන්ත්‍රික වීම. අතර කාබනික 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 හා නාගරික කාබනික හා නාගරික දෙකම එකට දාන්නම් මං කාබනික හා නාගරික කුෂිකාර්මික ක්‍රියාකාරකම් කාබනික හා නාගරික කුෂිකාර්මික ක්‍රියාකාරකම් කාබනික හා නාගරික කුෂිකාර්මික ක්‍රියාකාරකම් काबड़ी कहा नागरी खुशगार क्या कर काम बड़ा विधिमत तीन बड़ा संविधानात्मक वीम बड़ा संविधानात्मक वीम तब पारिभो खुशकर में पारिभो खुशकर में पारिभो खुशकर में पारिभो कुछ कर में वाणिज्य करने के लिए होगी मंगी केल देना पारिभो कुछ कर में हेन वगा तंग हेन करने विकुलन ने पारिभो कुछ कर में वड़ा यांत्रिक वीम जब यांत्रिक ने वाणिज्य करने वीम पारिभो कुछ कर में वड़ा वाणिज्य करने वीम इलाक कीनो पशु अस्तुरुहानि आवम पशु अस्तुरुहानि आवम पैडसरहान ने तीवीम එකෙන් දැන් ගොඩක් එළවලු විමරජන ට්‍රැක් වල ගහලා නේද අර එළවලු රජන පෙට්ටි දිනනද දා හරි පසු වස්තුහානි ආවම වැඩසටහන නැති කිරීම පසු වස්තුහානි ආවම වැඩසටහන නැති කිරීම ඔන්නෝ පියාමාර තිරුණා මංජන් පියාමාර 6ක් 7ක් විතර කිව්වා 8ක් විතරත් වෙන්නේ නැති හරි මට කඩේත් කියමු පුතේ පොත බලාගෙන මොකද්ද අපේ රටේ කුෂිකාර්මික භූ ප්‍රබෝධින වෙනස්කම් ටික පොත බලන් ගියන් මට ඇහෙනවා කියන්නකෝ 1 ओ देख तो ना मैं इधर कॉल करना मैं इधर कॉल करना हाँ तेरे पाहा
जनगहन वर्धन सापेक्ष श्रीलंका जनगहन वर्धन सापेक्ष श्रीलंका जनगहन वर्धन सापेक्ष श्रीलंका जनगहन वर्धन सापेक्ष उष्बीम उष्बीम श्रीलंका जनगहन वर्धन सापेक्ष उष्बीम श्रीलंका जनगहन वर्धन सापेक्ष उष्बीम प्रसारणे नोरणि सा श्रीलंका जनगहन वर्धन सापेक्ष उष्बीम प्रसार नोरणि सा श्रीलंका जनगहन वर्धन सापेक्ष उष्बीम प्रसार नोरणि सा इता पहदिली इता पहदिली इता पहदिली व इता पहदिली कुशिबिम कैबिलवीमा इता पहदिली कुशिबिम कैबिलवीमा इता पहदिली कुशिबिम कैबिलवीमा मैतकालो देखी है इता पहदिली व 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 कुशिबिम कैबिलवीमा मैतकालो देखी है मेयर 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 वडा थोदिन मैं वडा थोदिन बस नाहिर पलाताश्त 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 देखी है केतर मैं वडा थोदिन बस नाहिर पलाताश्त देखी है केतर मैं वडा थोदिन बस नाहिर पलाताश्त देखी है केतर विशेष शिवन शिवन ඉහළම ජන සංකේන්ද්‍රණය පවතින නිසා ඉහළම ජන සංකේන්ද්‍රණය පවතින නිසා ඉහළම ජන සංකේන්ද්‍රණය පොළවට ඔක්කොම කැටියරෝනි ඉහළම ජන සංකේන්ද්‍රණය පවතින නිසා ඉහළම ජන සංකේන්ද්‍රණයක් පවතින නිසා ඉහළම ජන සංකේන්ද්‍රණයක් පවතින නිසා හරිද හිමකලාපී කුෂිබිම් හිමකලාපී කුෂිබිම් කුෂිබිම් හිමකලාපී කුෂිබිම් මරහන් දාලා කුෂිබි පොල් බස්න බලද්දි ගොඩක් කිරුණ පොල් පොල් රබර් නේ කවුරුද බැක්ටි රබර් වලින් පොල් රබර් කවිනත් බෝග ඉඩම් කවිනත් බෝග ඉඩම් කවිනත් බෝග ඉඩම් කට්ටි වී ගොස් තිබේ කැබිලි වී ගොස් තිබේ කැබිලි වී ගොස් තිබේ Kabilibus TV. Kabilibus TV. Kabilibus TV. Tadi. Metati. Kati. Metati rati. Podu. Metati rati podu. Bumi paribojan nasima kunatar. Metati rati podu bumi paribojan nasima kunatar. Metati rati podu bumi paribojan nasima kunatar. श्रीलंका जनगणति जनगणति भूमि जनगहन श्रीलंका जनगणति शीघ्र निहलयाम 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 हरिदा उदाहरण उदाहरण पोतेर उड़पाटी लीन वेदगत इतने लियान पोडा पोते उड़ सुधुपाटी वेदगत लीरोनी लिया श्रीलंका
जिदास दहनमी जनगणति श्रीलंका में जिदास दहनमी जनगणति श्रीलंका में जिदास दहनमी जनगणति पोते उड़ सुधु पाठी श्रीलंका जिदास दहनमी जनगणति तुंसी हाथरिस दिखाई के एम वर्ग वर्ग किलोमीटर के पूर्व बिलो तुंसी हाथरिस दिखा किनो करते श्रीलंका जिदास दहनमी श्रीलंका में जनगणति तुंसी हाथरिस दिखाई के एम वर्ग वर्ग किलोमीटर के पूर्व बिलो तुंसी हाथरिस दिखा किनो कह दिली ओके लोग के वैरी बड़ा तो मैं सिंगापुर हुए मन आसिया वे लोग के वैरी मन आंग्री के जरह हम क्या किन्हीं राखी इधर का डालू ही जरह कहानी गुड़ाक पड़ी मैं सरी भाग पास नहीं आ पाते तो उस टाइम आखिर नहा दूँगा नहीं तो वो दिया थी सीमा तारों ना पांती करने थे इससे नहा बन समय की तर इलाज चेदे या चेदे अलग चेदे अब बता मीटा मदरवर अतरे दे मैं लसन लीमू मीटा मदरवर मीटा मदरवर मीटा मदरवर मेरठ कुछ कर्म ही तूल मीटा मदरवर मेरठ कुछ कर्म ही तूल ऊ मीटा मदरवर मेरठ कुछ कर्म ही तूल ऊ मीटा मदरवर मेरठ कुछ कर्म ही तूल ऊ तावा मेरठ कुछ कर्म ही तूल ऊ तावा मेरठ कुछ कर्म ही तूल ऊ तावा पहली विनसीमक व्यत्ते मेरठ कुछ कर्म ही तूल ऊ तावा पहली विनसीमक व्यत्ते सीमक व्यत्ते එනසීමක් විය ඇත්තේ කුෂ නිෂ්පාදන අලවිකරණ ක්‍රියාවලිය කුෂ නිෂ්පාදන අලවිකරණ ක්‍රියාවලිය විගුණණයක කුෂ නිෂ්පාදන අලවිකරණ ක්‍රියාවලිය වඩා විධිමත් වීමයි කුෂ නිෂ්පාදන අලවිකරණ ක්‍රියාවලිය වඩා විධිමත් වීමයි කුෂ නිෂ්පාදන අලවිකරණ ක්‍රියාවලිය වඩා විධිමත් වීමයි कुछ निष्पादन आलविकरण क्या वाली वड़ा विधिमत तीमान कुछ निष्पादन आलविकरण क्या वाली वड़ा विधिमत तीमान इनाम 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 गोविंगे निष्पादन वलटे गोविंगे निष्पादन वलटे साधारण मिलाक गोविंगे निष्पादन वलटे साधारण मिलाक गोविंगे निष्पादन वलटे साधारण मिलाक लबा गनी मट हाँ ගෝවින්ගේ නිෂ්පාදනවල සාධාරණ මිලක් ලබා ගැනීමට හා ගෝවින්ගේ නිෂ්පාදනවල සාධාරණ මිලක් ලබා ගැනීමට හා අතරමැදියන්ගෙන් වන සූරාකෑම අතරමැදියන්ගෙන් වන සූරාකෑම පාලනයට අතරමැදියන්ගෙන් වන සූරාකෑම පාලනයට අතරමැදියන්ගෙන් වන සූරාකෑම පාලනයට අතරමැදියන්ගෙන් වන සූරාකෑම පාලනයට අතර මැදියන්ගෙන් වන සූරාකෑම් පාලනයට රට පුරා ප්‍රදේශ ආවරණ පරිදි රට පුරා ප්‍රදේශ ආවරණ වන පරිදි උද්දුතුකමාදාලා ෆාර්මස් කරන්න පුතේ උද්දුතුකමාදාලා ෆාර්මස් කරන්න විශේෂ ආර්ථික මධ්‍යස්ථාන රටපුරා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන අරබාතිබේ රටපුරා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන අරබාතිබේ රටපුරා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන අරබාතිබේ ඒ අනුව රටපුරා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන අරබාතිබේ ඒ අනුව වරහන්දාලා ශ්‍රී ලංකාවේ නොනිදන නගරය රට මැද පිහිටි නගරී අපේ රටේ හරි සෙන්ටර් එකේ මැද ගත්තොත් දෙතන ශ්‍රී ලංකාව හරි මැද කියන්නේ නාලන්දා ගෙඩිගේ තියෙන තැන හරි ශ්‍රී ලංකාවේ නොනිදන නගරය හා හරි මැද නගරය දඹුල් වැඩගත් බහුවර්ණ අහන්න පුළුවන් හොඳේ නොනිදන නගරය කියන්නේ රෑ වෙනකම්ම බිස්නස් ව්‍යාපාර කරන තු මෙහෙමන හරි නටපුරින් බඩු වෙනවා එනවා හරි अतर नोट दमुल कमा वेलिसर दमुल वेलिसर कैपेटी पोल नूरली पच्चीस
වැලිමඩ පැත්තේ නුවර වැලිමඩ දඹුල්ල වැලිසර කැප්පටිපොළ ඇඹිලිපිටිය මේ ආර්ථික මධ්‍යස්ථාන බහුවරණ අහන්න පුළුවන් දඹුල්ල කැප්පටිපොළ ඊළඟ කොට දිවුලපිටිය ඇඹිලිපිටිය මීගොඩ හරි වරමහල ආදී ආර්ථික මධ්‍යස්ථාන ඒ අර්ථය කැපිපෙනේ 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 කැපි පෙනේ හරි ඊළඟ චින්තන යෙදෙමින් මීටමතරව අලුච්චේදී අපුතා මීටමතරව මං කියල දෙන්නම් ආයිත් මීටමතරව වාණිජ වශයෙන් මීටමතරව වාණිජ වශයෙන් වෙළඳපොළ ඉල්ලුමක් ඇති වාණිජ වශයෙන් වෙළඳපොළ ඉල්ලුමක් ඇති භෝගවිත වැඩි වාණිජ වශයෙන් වෙළඳපොළ ඉල්ලුමක් ඇති භෝගවිත වැඩි ගොවීන්ගේ අවධානයක් මෑත කාලීන යොමු තිබේ විශේෂයෙන්ම විදේශ අපනයනයන්ට හා නාගරික ප්‍රජාවන්ට එක්කල හැකි පරිදි නාගරික ප්‍රජාවන්ට එක්කල හැකි පරිදි ඉල්ලුම් සහිත ඉල්ලුමක් තියෙන නාගරික ප්‍රජාවන්ට ඉල්ලුම් කළ හැකි පරිදි පරහන් දාලා ඉල්ලුම් කළ හැකි පරිදි පරහන් දාලා සොයා බෝංචි ඉස්සර පෙරේ තිබුණේ දැන් තියෙන සොයා බෝංචි තිරිඟු සොයා බෝංචි තිරිඟු ඩ්‍රැගන් ෆුඩ් ඉදල්ලිරිඟු සොයා බෝංචි ඩ්‍රැගන් ෆුඩ් තිරිඟු ඉදල්ලිරිඟු දලිඟු ආදි භෝග වැඩි ව්‍යාප්තියක් ගෙනදිමි හරි ඇත්තටම කහන්න පුළුවන් බහුවර ප්‍රශ්නයක් පුතේ වැදගත් සුදු පටිය ලියන්න උඩ පටියේ ලියන්න හරිද එතන ලියන්න 2019 රජය මගින් තහනම් කළ භෝගය වන්නේ 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ රජය මගින් තහනම් කළ භෝගය වන්නේ මොකද භෝගය ඔය වගේ ආදේශ භෝගයක් පිළිට තහනම් කරා දැන්ක වගා කරන්නේ කියන බලන්න පොල් වර්ගයක් මොන පොල්
ඔල් මතක් වෙන්න ඕන ලංකාවේ තවත් කිසිම විදිහට වගා ගන්න බෑ භෝගි මොකද්ද භෝගි දක්ෂයෙක් කියන බලන්න මට ඔල හැමෝම පේනද මට දක්ගලක් කියන බලන්න මේ වගේ කියලා අපිට තහනම් කරලා භෝගයක් කියන්නේ කටුපොල් වගාව එතන ලියන්න 2010 වසරේ ශ්‍රී ලංකාව තහනම් කරලා භෝගයක් වන්නේ කටුපොල් වගාව කියලා ලියන්න කටුපොල් වගාව කටුපොල් වගාව අදින්ද ගියා වැඩි අවධානයක් යොමු තිබේ වැඩි අවධානයක් යොමු තිබේ වැඩි අවධානයක් යොමු තිබේ මේ තුලින්ද පැහැදිලිවම මෙරට කුෂිකාර්මික භූමි පරිභෝජන ක්‍රියාවලිය තුල මේ තුලින්ද පැහැදිලිවම මෙරට කුෂිකාර්මික භූමි පරිහරණය ක්‍රියාවලිය තුල මේ තුලින්ද පැහැදිලිවම මෙරට කුෂිකාර්මික භූමි පරිහරණය ක්‍රියාවලිය තුල පැහැදිලි වෙනස්කම් ඇති කර තිබී පැහැදිලි වෙනස්කම් ඇති කර තිබී पहलेस का मध्यकर तिबी पहले विनाश का मध्यकर तिबी हर दिन बोलता पहले नहीं है पहले विनाश का मध्यकर तिबी पहले विनाश का मध्यकर तिबी अरे इलाज चेंज रहना हो इलाज चेंज रहना हो इलाज चेंज रहना हो गोविंदे कुशिकार में यांत्रिक रणी अलग चेंज आप गोविंदे कुशिकार में यांत्रिक रणी ගෝවින්ගේ කුෂිකාර්මික යාන්ත්‍රීකරණය ගෝවින්ගේ කුෂිකාර්මික යාන්ත්‍රීකරණයද ගෝවින්ගේ කුෂිකාර්මික යාන්ත්‍රීකරණයද ගෝවින්ගේ කුෂිකාර්මික යාන්ත්‍රීකරණයද ගෝවින්ගේ කුෂිකාර්මික යාන්ත්‍රීකරණයද මෑත කාලිනව සාපේක්ෂ ඉහළම ගයක් වෙන තිබේ දුනික කොන්ද කෙලින්ද ලියන්න හරි සාපේක්ෂ විහිළුවක් ගැන තිබී සාපේක්ෂ විහිළුවක් ගැන තිබී ඒ අර්ථේ නවීන යාන්ත්‍රික පස පෙරළණ යන්ත්‍ර නවීන යාන්ත්‍රික පස පෙරළණ යන්ත්‍ර කමා බහුකාර්ය කෘෂි උපකරණ ඒ කියන්නේ ගෝයන්ක පොර මැෂින් එක බූතියයි කියලා කියන්නේ බහුකාර්ය කෘෂි උපකරණ හා බහුකාර්ය කෘෂි උපකරණ හා ඉහළ ඒ අනුව ගොවීන්ගේ සාම්ප්‍රදායික ආකල්ප ගොම් මතවාද ගොවීන්ගේ සාම්ප්‍රදායික ආකල්ප වෙනස් වීමත් ඉහළ තාක්ෂණය හා නවීන යන්ත්‍ර භාවිතයක් විත ගොවීන් යොම් වීමත්
නවීන යන්ත්‍ර භාවිතයකට ගොනු යොමු වීම කැපි පෙනේ सांप्रदायिक मेरठ सांप्रदायिक प्रति हेन मगाव मेरठ सांप्रदायिक प्रति हेन मगाव मेतकालीनव पुलुल वांज करने के लखपति बी उतेर हेन मगाव का वरहान दाल यंत्र पारिगो पुष्कर में की හේන් වගා වගා මම අර කිව්වනේ පොඩක් සයිඩ් එකේ කොණකින් කොහරි තියෙන දේ ලියන්න උඩින් දාලා වරහන් දාලා ලියන්න පාරිභෝගික කුෂිකර්මී හේන් වගා වගා ලක්පති බි එයති වාණිජ ඉලක්ක 10 වාණිජ ඉලක්ක විකුණන්න බොහෝ භෝග වගා කිරීමක් वाणिज्य इलाक सदा बहुभोग वगा गिरीमक देखी है कि अदर सांप्रदायिक कुशी जनरटावे विनस्वी सांप्रदायिक कुशी जनरटावे विनस्वी सांप्रदायिक कुशी जनरटावे विनस्वी सांप्रदायिक कुशी जनरटावे विनस्वी नवीन आहार भोग निष्पादन पित नवीन आहार भोग निष्पादन पित मेरठ कुशकर्मी एक पति भी हरी टीचर पेन कौन वेलवाई
ඉන්නවා සර් වැල්ලේ කටි කොට කඩුවෙන් අද ඉන්නේ වැල්ලේ වල පන්තියක් තියද නෑ සර් හවස තියෙන්නේ සර් සිංගල අද වැල්ලේ නේ අර බුත්තර ළමයි ටික නෑ නේ මම බුත්තර කවුරුවත් දැක්කේ නෑ වැල්ලේ පන්තිය ඇන් වෙලා ඉන්නවා මුත්ලම නේ නේ හරි බලා ගන්න මේ දැන් හොඳයි හරි දැන් මම මයික් ඔෆ් කරලා ආයි පොඩ පාඩම කියලා දෙන්න චුට්ටක් කෙටියෙන් හොඳයි නේ සර් හරි පොඩ බලා ගන්න ආයි කියලා දෙනවා මම හොඳයි හරි මේ බලා ගන්න श्रीलंका ශ්‍රීලංකාවේ කුෂිකාරක භූපර්ගෝලික ක්‍රියාවලිය මෑතකාල වෙනස්කම් කතා කරේ ඒ වෙනස්කම් වලදී අද මම එකටම කිව්වු මේ කුෂිබිම් වේගයෙන් කැමලිවියා මේ බලා ගන්න හරි කුෂිබිම් වේගයෙන් කැමලිවියා හරි එහෙනම් අපේ රටේ එන්න 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 වේගයෙන් කුෂිබිම් කැමලිවෙනු ඇයි ජනගහණය වැඩි කරනවා තේරුණාද ලෝකේ ඇත්තටම ජනගහණය වැඩිවෙනකක් අපේ ලංකාව තේරුණාද බලන්න තේරුම් ගන්න පුළුවන් වේවි ලංකාවේ සයිස් එක පොඩි තේරුණාද ලංකාවේ සයිස් එක ගත්තොත් ලංකාවේ භූමියේ ලංකාවේ ජනගහණය වැඩිවෙති එන අපේ රටේ වර්ග කිලෝමීටර එකකට 1 කිලෝමීටර එක පුද්ගලයා නහු එනෝ කීයේ මංගුවා 2019 දී මේ එන්නේ නැති වෙන්නේ ඕක 2019 දී මේක තිබුණේ කීයේ R 342 මේක තියෙන්නේ හරිද අපි අපිට වඩා කොච්චර ලොකුද මේ ඕස්ට්‍රේලියාව ගත්තොත් මං මේ ඕස්ට්‍රේලියාව කොච්චර ලොකුද ඕස්ට්‍රේලියාවේ වර්ග කිලෝමීටර පුද්ගලයා ඉන්නේ වර්ග කිලෝමීටර පුද්ගලයා ඉන්නේ එක්කෙනා තේරුණාද අපිට වඩා භූමි ලොකු හන්ද මේ භූමි ලොකු හන්ද උන්ගේ 1 කිලෝමීටර පුද්ගලයා එකයි අපේ 1 වර්ග කිලෝමීටර පුද්ගලයා 342 තේරුණාද එසා අපිට පොඩි භූමිය වැඩි වෙන්නේ නැහැ අපිට එනන භූමිය ලොකු වෙන්නේ නැහැ නේ බා ජනගහණය වැඩි වෙන්නේ ඒ නිසා අන්න අපේ රටේ කුෂිබිම් වේගය කැමතියි ඇයි කැමති වෙන්නේ මේ අර මිනිස්සු ඉඩම් හදාග ගෙවල් හදාගන්න මේ පරමාන්ත වලට උගේ වෙනත් වෙනත් අවස්ථා වලට අර කුෂිබිම් තමයි හදාගන්න මුදේට කළගන්නේ ඔය ලොකු මොන ගොඩ කරනවා ගෙවල් හදන්න මේ කෙසල් ඉඩක් මිච්චා පොල්ලක් මිච්චා ගොඩ කරනවා ගෙවල් හදන්න කපඩෝ ගෙවල් හදන්න පොළොපැති වෙන්නේ ඕකනේ මේ පොළොපැති වෙන්නේ මොකක් පොල් ඉඩම් කබල ඒක ගෙවල් හදන්න අර දේපළ සමාගම් වශයෙන් අදයි බංගන නේ පැහැදිලි පැහැදිලි සා එන්න 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 කුෂිබිම් කැපලිවියා රයිට් නම් අපේ රටේ කුෂිකාර භූපර්ගෝලයේ ගැටලුකුත් ඒක අන්න වෙනස් වීමුත් එක්ක ගන්න පුළුවන් ගැටලුකුත් එක්ක ගන්න පුළුවන් කුෂිබිම් කැපලිවියාම ඒ වගේ වෙනස් වීමුත් නේ කුෂිකාර කට්ට කියලා හිතුවෝ ඒ ගැටලුව වෙනස පැහැදිලි රයිට් ඊළඟ ගත්තොතරෝනේ ආදේශ භූමි නේ අපේ රටේ දැන් ඇවිල්ලා තියෙනවා අලුත් අලුත් ආදේශ භූමි ඒකනේ ඉස්සර තිබු නැති දැන් තියෙන දැන් ජනප්‍රිය භූමි ඒකනේ මේ භූගෝල දෙති වාණිජලු වැඩි හරි ඒ භූගෝල තුන වාණිජලු වැඩි ඒකෙන් මෙහෙම හිතුවේ ආදේශ භූගෝල වලට ඉල්ලු වැඩි වෙන්නේ කොහොමයි මෙහෙම කියන්නේ ඩ්‍රැගන් ෆුඩ් අහලා තියෙලා රටේ ආවු නේ ගර්කි ඉතාලි රිඟු සෝයා බෝර්ජි තිරිඟු තිරන අන්‍ය වගේ භූගෝල දෙක ඉල්ලු වැඩි වාණිජලු වැඩි වැදුමිලු වැඩි අනේ වගේ තත්ත්වයක් තියෙන නිසා මේ එහෙම වෙලා තියෙනකෝ එන්න 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 අර අපේ රටවලින් ඒවට තියෙන ඉල්ලුම දායකත්වය සහ ඒ භූගෝල වැඩි හන්දක් සහ ගොඩක් ගොවි අර සාම්ප්‍රදායික භෝග ඇතරලා මේ ගුරු වගාවෙන් ඇත්තන අර වගේ අර වෙනත් වගා දාන තේරුණාද බැකේ සා ඒ වගේ ඉල්ලු වැඩි රට යන බලුවොත් නාමරික කොළඹ කොළඹ ගාල මාතෘ ශූන්‍යලු වැඩි වෙනකොට රටේ සා ඒ වැඩි මිනිස්සු ගන්න තේරුණාද ඒක සා සාම්ප්‍රදායික භෝගලින් ඈත් වෙලා මිනිස්සු ගොඩක් වඩා අලුත් අලුත් භෝග දාන මේ දැන් ගේම් වල දාන්නේ කුණක් අම් මෙනේදී හො දාන්නේ කුණක් කියලා මේ දාන්නේ තර වේද වෙලමත් තියෙනවා තේරුණාද ඒ වගේ භෝග වල තුරුලා තියෙනවා තේරුණාද තව එකක් තමයි අලවි කරන කියාවල ඉදිමත් තියෙනවා මොකද වෙනස් වීමක් මේ බලා ගන්න හරි ශ්‍රී ලංකාවේ කුෂිකාරක භූපර්ගෝලයේ තවත් වෙනස් වීමක් තමයි අලිවිකරණ විදිමත් අලිවිකරණ කියන්නේ ඒ කියන්නේ අලිවිකරණ කියන්නේ මේ ගොවීන්ගේ නිෂ්පාදන මම දවසකුත් මේ කිව්වා ගොවීන්ගේ නිෂ්පාදන වලට අතරමැදියන්ගේ වල සූරකෑම හරි ගොවීන්ගේ නිෂ්පාදන වලට අතරමැදියන්ගේ තියෙන සූරකෑම නවත්තන්න තමයි මේ කරන්නේ තේරුණාද ඒ කියන්නේ මුතේ දැන් අපි හිතන්න අපි මොනවද වගාවක් කරාම මේ වගාවේ නිෂ්පාදන පොරට රඟනවනේ අපිට දේ එකතන මාකට් එකෙන් පොරට රඟනවා ඒ පොරට රංගියම් කොච්චරනම් මිනිසුන්ගේ පොරට ආදර ගන්න නේද ඊළ රංගියම් පොරට ගන්න අරගෙන අන්න උද අපිට දෙන තුප්පු දෙකයි අඩු මුලක් ඉලක් දෙන්නේ නේද ඒ මිනිසු විතරන පොලේ ඊට වඩා ලොකු මුලක් නේ තමයි පොරට රංගියට ඊට වඩා ඩබල් මිලියන දුන්නු තේරුණාද එතකොට වැඩිපුර ලාභයක් කරත් දින අතරමැදියන් අර දුක් මහසීච ගොවියන් ඇවි පැහැදිලිද ඒ නිසා අර අතරමැදියන් ගිම සුභාගම මතක් හදුව අපේ රටේ ආර්ථික මධ්‍යස්ථාන
විශේෂ ආර්ථික මධ්‍යස්ථාන කියලා රටේ ලංකාවේ ප්‍රති ආවරණය වෙන්න අන්නව හැදුවා. තේරුණාද? මේ රටේ මැද රටේ දඹුල්ල, ඒ දඹුල්ල වගේ මේක එක පැතිනේ දකුණු පැත්තේ කවර වෙන දැම්ම. මේ අර කුෂිෂ් පාදයේ අධිපතිනි පැත්තක් නෙමෙයි. ඇබිලිපිටියේ පැත්ත. ඊටසේ වෙනකල මේ පැත්ත ඔක්කොම ගන්න. අනුමුදී මේ ඇබිලිපිටියේ දැම්ම, වැලිසර දැම්ම, නාරහ පිළිපිටිය දැම්ම, නේද? මීගොඩ දැම්ම, කැප්පිටි පොළ දැම්ම. තේරුණාද? මේ වගේ තැන් වල දාලා මේ කුෂිෂ් පාදින් ගලු කරලා අන්න එතන වාණි වැල්තු හරි වැඩි. අතරමැදියේ අන්න අදාළ දින බෝඩ් එකේ අද පිළ මෙහෙම අර වට්ටක් කිලෝ එකක් මෙච්චර දෙන්නේ. එසේ කිලෝ එකේ මේ පිළ මෙච්චර. ඒක නොවින් රවට්ටන්න බෑ. පැහැදිලිද? මේ නිෂ්පාදන සහතික මිලත් නිල බලෝ ත්‍රීව තමයි අර වෙනත් මාකට් වලට බෙදී යන්නේ. තේරුණාද? වෙන ගොවියෝ වෙන වෙන මෙලඳ වෙල්ල ත්‍රි පරි වරන් යනවා. ගොවීන් එකට පරි වරන් යනවා. මෙලඳ වෙල්ල ත්‍රි පරි වරන් යනවා. එතන සහතික මිලක් තියෙනවා. තේරුණාද? ඒ නිසා ඒකත් අපේ රටේ තියෙන සීමා. ඒක හොඳයි මුතේ. ඇත්තටම ගොවින්ගේ නිෂ්පාදන නම් සාමාන්‍ය මිලක් දෙන්නේ හදාගත්ත ක්‍රමයක්. හරිද? ඒ නිසා ඒකත් පොද ක්‍රමයක්. ඒ වගේම ගොවීන් යාන්ත්‍රික වීම. ඒ කියන්නේ ඉස්සර වගේ ගොවීන් දැන් මේ අර නඟුලෙන් අරක්ගෙන් මේ අර අමුඩ ගහන් ගොයක් කපන්න එන්නේ මුතේ. නේ? දැන් කිසිම ගොවියෙක් අමුඩ ගහවල කරන්නේ නැහැ. ඒත් ඒ වගේ කුෂිකරු යාන්ත්‍රිකලා දිනනවා. උනේ අදහස් වෙනස් වෙලා තියෙනවා. ආකල්ප වෙනස් වෙලා තියෙනවා. නවීන තාක්ෂණික බද්ධම කුෂිකරු කරනවා. පැහැදිලිද? ඒ නිසා කුෂිකාන්තිකේ මෙහෙම වැඩ කරා. නේ? දැන් බහුකාර්ය කුෂිකරු කරන තියෙනවා. තේරුණාද? ගොයන් කපලා, පෑගිලා, උලක් ගැහිලා ඔක්කොම වෙලා තියෙනවා. තේරුණාද? ඒ වගේ ගොඩාක් කොහෙන්ද තියෙන්නේ? පස සකස් කරන යන්ත්‍ර, ඒ වගේ නේ රොටරි වෙනවා, පස ලිය වෙනවා. මේ ඇටින් දන්න පුළුවන්. ඒ වගේ මැෂින් ගොඩාක් තුනල් ලෝකේ. අපේ ළඟට තියෙන දෙනවා. ඒසාර කුෂි යාන්ත්‍රික මෙන් තියලා ඉස්සර ගත්තොත් ඕම් බුද්ධි පොන්නේ. නේ? ඔයා ගබන මාසයක් යනවා. ඔයා පාගන තව සති ගානක් යනවා. උලම් ගන්න දවස් දෙකක් යනවා. කුඹුරේමයි ගොවියා. අනුදේ ගොවියන් කඩේතු යාන්ත්‍රික වීමත් හරිවද ගන්න. පැහැදිලිද? සා කුෂි ගොවීන් කඩේතු යාන්ත්‍රික වෙලා අලුත් 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 පත් වෙනට අර්ධ කුෂි කඩේතු කොණ්ඩේ කියලා තියෙනවා. පැහැදිලි දරෝනි. ඒත් අන්න ඒ වගේ විදිහට අර අපේ රටේ වෙච්ච නැසීම් ගමන් ගත්තා. තේරුණාද? ඒක නිසා ඒව අලුත් පැති, මොද පැති. ඒ වගේම නාගරික සහ පාබලික කුෂිකරණයක් කියලා තියෙනවා. එහෙනම් නාගරිකව මිනිසුන්ට ඉඩකඩ අඩුයි. නාගරිකව මිනිසුන්ට ඉඩකඩ අඩුයි. ඒ නිසා ගොඩාක් මිනිස්සු අර වස ගහන්න නැති ආහාර වලට ඉල්ලුමුකුත් තියෙනවානේ. වර්ණාංග මුත් නිසා නාගරික ගොඩක් අඩුයි. මේ බොඩි දෙන්නද නලු දෙමේ වගේ මේ නගරේ ගෙවල් වල බ්ලැක් හවුස් එකේ ඉඳලා ඉඳලා උන්ට මල්ල ඕනේ. දැන් අර බ්ලැක් හවුස් එකේ පොඩක් හරි රෙදි වේලෙන් දාන තැනක අනුදි මේ වගේ පෝර් බෑග් එකක පස් ගෙනල් පුරවල පොඩක් මේ අනුද ඉඳනෝ අන්න බණ්ඩක් ගහ. තේරුණාද? බණ්ඩකස් දෙකේ උඩ රැදෙන. ඒ බණ්ඩක කරන් 10ක් රැදෙනුනේ බං සරයක අනුදි. අන්න ඒ වගේ බණ්ඩක් ගන්න වටේ ඉතිල්ලා ඒ වගේ අන්න මේ අන්න මේ දානෝ අර කංකු කියන්නේ කංකු නින්දන්නේ. මේ කංකු දරු බාලව විසයක බකටෝ දෙදු නැති. පළරු මේ වගේ අදන තව බෑග් එකේ දානෝ බණ්ඩක් මේ බණ්ඩක නේ වටක වැය වැල්ලි අර නෝ බලද වම්බුරු දාන. නැයි ඒ වම්බුරු ගහේ ඉන්නන කර ගිරිදි ගන්නක් හැදෙනවා. අන්න ඒ වගේම අර පලා ඉදන. තව ගහක් ඉදනවා. මේකේ දාන තක්කාලි. තේරුණාද? තක්කාලි ගස් දෙකක් තුන දෙනවා. ඒක වටේ දාන මොකද්ද? මුකු වැන්නේ ඉන්නවා. තේරුණ බලන්නනි. අන්න ඒ වගේ මිනිස්සු අර ඒ වගේ ක්‍රමවලට අවිල ටයර් හදලා ඉතින් පොලි නැසතර බෝතල් දින් ප්ලාස්ටික් බෝතල් ඒ වගේ දුකල ඒ වගේ කර පස්පෝර්ට් දින් වගේ අමුතුම රටාව ගන්න කුෂිකාරු මුකුවට දෙනවා. නේ? ඒක ඒ වගේ පැති හොඳයි. ඒත් මං කියන්නේ මේවා අපේ රටේ කුෂිකාර්මික භූපරිවර්තනයේ වෙච්ච පැහැදිලි වෙනස්කම්. හරි අපේ රටේ කුෂිකාර භූපරිවර්තනයේ වෙච්ච පැහැදිලි වෙනස්කම්. තේරුණාද මුතේ? ඒක නම් දැන් හොයලා හරිත ප්‍රවේ කියන මොකද්ද? වාසිය වාසි, යාන්ත්‍රාශය කියන මොකද්ද? වාසිය වාසි, ලෝකාහාර නිෂ්පාදනය වැඩි කරගත ක්‍රියාමාර්ග. මේ ලෝකාහාර නිෂ්පාදනයේ ගැටලු ලංකාවේ කුෂිකාර්මීකරණය තුළ භූපරිවර්තනයේ වෙනස් වීම ටික. පැහැදිලිද? ටයිප් මාතෘකාව දැන් කීප එකකට ගියා. රයිට්? හරි. හරි ගතිය. ඊළඟට දාගෙන අවසාන මාතෘකාව මේ පාඩමේ අවසාන මාතෘකාව පොඩ්ඩේ දී. හරි? ඩිවිෂන් වලට මේව කරන්න ගන්නවා. කුල් කරගෙන යන්නේ. හරි. කියන දාන්න. අයන්ද්‍රීය කුෂිකර්මී. වැදගත් මාතෘකාව. මයික් ඔන් කරන්න. අයන්ද්‍රීය කුෂිකර්මී. හරි. හරි. පාඩම තේරුණාද පුතේ? ආ. ඔව් සර්. ඇත්තම පැහැදිලි තේරුණා. තේරුණා සර්. ඔව් සර්. තේරුණා සර්. තේරුණා සර්. අයන්ද්‍රීය කුෂිකර්මී. මාතෘකාව ගන්න. අයන්ද්‍රීය. සර් චාර්ජ් නැහනේ. චාර්ජ් නැත්නම් කාන්ද මට කියන්නේ වෙද්දි? කරන්ට් එක නැහැ. හොඳේ හරි පොඩ්ඩක් කතා කරමු
වසරෙන් පස්සේ මේ පාඩම රයිටර්ස් මම මේ පාඩම රිවිෂන් කරනවා හොඳේ රිවිෂන් කරනවා මම දැන් රිවිෂන් ප්‍රශ්න මම දැන් මම පේපර් දීලා දෙනවා හතරක් විතර මගේ පන්ති දින මම කරලා දෙනවා මම හිතන්නේ තුනක් හතරක් වගේ පේපර් කරා හොඳේ හරි මට මතක නැතුණු ප්‍රමාණය හරි ඒක යනවා හොඳ අයන්ද්‍රීය ඇලිරා කාබනික කුෂික හරි करंट गया मुकाद नहीं तू बही नहीं तीन चार जगह बही ना माने एमुना मुकाद कराने से बटे नौ तो उत्तर किया ना रहेगा लाइट नहीं चली उसने लाइट होंदर में फोन बहना ओ बाय देखा ही चाहती है ने ओ बैंक क्या गई මම පාඩම් පටන් ගන්නවා හරි හරි මම පාඩම් කරනවා ඉන්නකට ඉඳී මම පාඩම් කරනවා හරි මම කෝප් කරනවා මම සර් ඉදිර දාන්න මල්ටියක් අදවා හරි හරි හොඳයි මම කෝප් කරා පාඩම් ගාවා අයන්ද්‍රී කුෂි කරමු හරි ආයන්ද්‍රීය කුෂිකර්මී නැත්නම් ආයිකන මාතෘකාව මොකද්ද ආයන්ද්‍රීය නැත්නම් කාබලික කුෂිකර්මී හරි මේ ළමයි ඇත්තටම මේ නේ දැන් ලෝකේ සෑම රටක්ම යන්නේ දැන් මේ පැත්තට ආයන්ද්‍රීය කුෂිකර්මී නැත්නම් කාබලික කුෂිකර්මී අපි දැක්ක හර්දිප් නෙවේදි ගොඩාරියක් ආව වස විස නේ ලෝකෙට ගොඩාරියක් ආව වස විස පරණාශ තුනාශක රසන් දුම් ආවා ජානතාශ්‍රේ දියාවාර ජාන විනස්කල් වාහාර යෝගින් අධි කිස්තුල් බාවි නේ මදසරු බාවි ජීවින්ද වෙච්ච ජානමේ රෝග නේ පිළිකාවගේ රෝග ගුරා කෙටි වුණා තේරුණාද ඒක හොරදන්නෝ ඒ හර්දිප්ල විරා ජානතාශ්‍රේ යන ලෝකෙට හොඳක් වගේම නරක පැති ප්‍රශ්න ඇති කරා ලෝක කුෂිකර්මතුල ගොඩාරියා නේ ලෝක කුෂිකර්මතුල ගොඩාරියා ප්‍රශ්නාර්ථ ඇති කරා ගැටළු ඇති කරා තේරුණාද මේ විශ්ලේෂණය බැරි ගැටළු ඇති කරා right ඒ නිසා දැන් ලෝකයෙන් අලුත්ම කුෂිකාර්මතාවක් තමයි මේ අයන්ති කුෂිකාර්ම අලුත් නෑ මේක හරිද පොද සංකල්පයක් අයන්ද්‍රීය කුෂිකාර්ම අයන්ද්‍රීය අයන්ද්‍රීය කියන්නේ බං වල්නාශක නැති කෘමිනාශක නැති කුෂිකර්මයක් නේ පොදුවේ රසායනික දු මුකුත්ම නැති කුෂිකර්මයක් ඒ කියන්නේ ඇඟට හොඳ පරිසරයට හොඳ සෞඛ්‍යයට හොඳ කුෂිකර්මයක් අනුමුතේ තමයි අයන්ද්‍රීය කුෂිකාර්ම පැහැදිලිද හිතන්න මේක ඇත්තට ලෝකෙහි ජනප්‍රිය දැන් ලංකාවේ වේගයේ අයන්ද්‍රීය කුෂිකර්ම ජනප්‍රිය වෙනවා හරි ලංකාවේ වේගයේ අයන්ද්‍රීය කුෂිකර්ම ජනප්‍රිය වෙනවා ලංකාවේ වේගයේ ජනප්‍රිය වෙනවා ඇයි මේකේ අර අතුරු පාර නැති හන්දා වාසි විතරමයි අවාසි නැහැ හරි වාසි විතරමයි අවාසි නැති හන්දා ලෝකේ අලුතින් වේගයේ ජනප්‍රිය අංශය තමයි අයන්ද්‍රීය කුෂිකර්ම මේක අංශ ගොඩක් තියෙනවා හොඳේ වේවල් නාශක රසායන දුරු පාලනය කිරීම ඊළඟ කාබනික කුෂිකර්ම පැති ඒ වගේම භෝග බක් බුම් කුෂි බිම් සකස් කිරීම ඊළඟ පැති වලින් මේක කොටස් කරලා බෙදෙනවා පොදුවේ මම මේක තියරි ගත්තොත් අද මේක පුතේ පැහැදිලි වාසියක මොකක්ද දන්නවද මේකේ වාසිය මම කිව්වා මේක සෞඛ්‍ය නිසි කරන්නේ නේ කාබලික කුෂිකර්ම ගත්තොත් සෞඛ්‍ය සෞඛ්‍යපැත්තෙන් තාම හොඳයි සෞඛ්‍යපැත්තෙන් තාම හොඳයි ආර්ථික පැත්ත ගත්තොත් ඒත් හොඳයි නේ කොම්පෝස්ට්ල මග ගන්නදී එමෙතු හොඳයි ඒ වගේම පරිසරය තාම හොඳයි පරිසරය තාම හොඳයි ඒ නිසා මෙන්න මේ කුෂිකර්මයේ ලෝකේ තාම වේගයේ ජනප්‍රිය වෙච්ච කුෂිකර්ම වෙනවා නේ තාම වේගයේ ජනප්‍රිය කුෂිකර්ම තමයි අයිති කුෂිකර්ම කාබලික කුෂිකර්ම තේරුණාද අයන්ද්‍රිය නැත්නම් කාබලික කුෂිකර්මයේ සෞඛ්‍යයටත් ආර්ථිකයටත් පරිසරයටත් පිටක දාන්නා ලෝකේ මේ කුෂිකර්ම වෙනවා ලංකාවෙත් දැන් මේක ජනප්‍රියයි තේරුණාද දැන් ලංකාවේ කොම්පෝස්ට් වගා කරන ආහාර වලට වෙනද පොඩි ගිනියම කුල්ලමක් තියෙනවා වටිනාකමක් තියෙනවා තත්ත්වයක් තියෙනවා හරි එසම හොඳට අහන්න පුළුවන් මේ පාඩම එහෙනම් අහුවත් උඹලගේ ප්‍රශ්නය අයන්ද්‍රිය කුෂිකර්ම කියන්නේ මොකද්ද හරිද පරිසරයට හානිය දෙන උපක්‍රමී තේරුණාද පරිසරය දෙන බලපෑම මංග්‍රමී රසායනික දුම් වලින් තොරව රසායනික දුම් යාන්ත්‍රීකරණයෙන් ගේ තොරව නේ රසායන දුම්ගේ වල්නාශ කුමිනාශ ප්‍රොක්කමයි තියෙන්නේ රසායනික දුම් ආ යාන්ත්‍රීකරණයෙන් ගේ තොරව සිදු කරන කාබනික කුෂ්කාර්මකයාවලිය මොකද කියන්නේ අයන්ද්‍රී කුෂ්කාර්මයේ කියන්නේ අයන්ද්‍රී නේ රසායනික දුම් වලින් තොරව සිදු කරන විධිමත් කුෂිකාර්මික වගරටාව විධිමත් හරි හරියට කරන විධිමත් කුෂිකාර්මික වගරටාව අපිට මතක නෝ අයන්ද්‍රී කුෂ්කාර්මී හරි එහෙනම් මේ අයන්ද්‍රී කුෂ්කාර්මයෙන් මුකින් ඇත්තටම ගැටලුවක් හරි ඇත්තටම ගැටලුවක් නිසා මේක ලෝකයේ වේගයෙන් ජනප්‍රිය කුෂ්කාර්මයක් ලංකාවේ දැන් ඔය හරිත ගෘහ නැගලා දොරනේ net ගහලා ඒ වගේ වගා කරනවා මේ වගේ කුමීන් දෙන්න බෑ
මේ ආලෝක විතරයි ගන්න පොර නෑ කුමිනාශය ගන්න නෑ ඇස කොම්පෝස්ට් වගේ කරපින්න මේ වගේ රසය වැඩි මේ වගේ ගුණය වැඩි ඒ වගේ අර අපි අම්ල වර්ග අසන් දුන්නේ නෑ නිසා ඇත්තටම සෞඛ්‍යයට කුෂිකරුට පිටකරයි පැහැදිලිද දැන් සුට්ට පටන් ගමු පොඩ පොඩ යම් ඇයින්ද්‍රි කුෂිකර්මීය ආයන්ද්‍රි කුෂිකර්මීය මෑත කාලිනේක ලෝකී ආයන්ද්‍රි කුෂිකර්මීය මෑත කාල ලෝකී ආයන්ද්‍රි කුෂිකර්මීය මෑත කාල ලෝකී ඉතාම වේගයෙන් ජනප්‍රිය වූ ආයන්ද්‍රි කුෂිකර්මීය මෑත කාල ලෝකයේ ඉතාම වේගයෙන් ජනප්‍රිය වූ ඉතාම වේගයෙන් ජනප්‍රිය වූ ජනප්‍රිය වූ ඉතාම වේගයෙන් ජනප්‍රිය වූ කුෂිකාර්මික ක්‍රියාවලියකි කුෂිකාර්මික ක්‍රියාවලියකි කුෂිකාර්මික ක්‍රියාවලිය කුෂිකාර්මික ක්‍රියාවලියකි එනම් 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 හරිතිප්ලවේ හා එනම් හරිතිප්ලවේ හා ජානතාශ්නි මගින් එනම් හරිතිප්ලවේ හා ජානතාශ්නි මගින් හර්ධිප්ලවේහා ජාන්තාශ්නි මගින් සමාජ ආර්ථික පාරිසරික කෙටි කාලිනහ දීප්කාල බලපෑම් ආවගිරීමට අඩු කරන්න ආවගිරීමට මෙම කුෂිකාර්මික ක්‍රියාවලිය ආවගිරීමට මෙම කුෂිකාර්මික ක්‍රියාවලිය ආවගිරීමට මෙම කුෂිකාර්මික ක්‍රියාවලිය ලෝකේ පුරා එක්පතිබේ එකක් නෙමෙයි ගොඩක් වගා කරු මම කියන අන්තර වගා සූක්ෂමතාවෙ මෙතනත් ඒක ගන්න පුළුවන් බහුභෝග වගා මොකක්ද අංශ හතර පුතේ එක තමයි කියනකෝ
පාංශු කල්පනාකරණය දෙක තමයි වල්පැලෑටි වර්ධනය තුන කෘමිහා පලිබෝධකහානි පාලනය අතර තමයි බහුභෝග වගාව හරිද ලෙස යටින් ලෙස වෙන් කර හඳුනාගත හැකි දිගුකාලීන සෞඛ්‍ය අවධානය වලින් තොරවීම දිගුකාලීනව සෞඛ්‍ය අවධානය වලින් තොරවීම භෝගෝගාවන්ගේ වර්ධනය තීරණය වේ
බෝගවනි වර්ධනීය ගහක් හැදෙන හැටි බෝග වගාවන්නි වර්ධනීය තීරණය වේ මීටර් 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 රණිල කුලේ බෝගවන මීටර් රණිල කුලේ බෝගවන මීටර් රණිල කුලේ බෝගවන මීටර් රණිල කුලේ බෝගවන රණිල කුලේ බෝගවන මුංගැට මුංගැට සෝයා බෝංචි මුංගැට සෝයා බෝංචි මුංගැට සෝයා බෝංචි තිරිඟු 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 පටකජු වගකිරිමත් තිරිඟුමත් පක්ෂීන්ගේ වසුරු කුකුල් පොර කියන් පක්ෂීන්ගේ වසුරු පක්ෂීන්ගේ වසුරු කුකුල් පොර වසුරු කියන්නේ දරුණේ පක්ෂීන්ගේ වසුරු ගොම පොර කොම් පොර භූමි දෙක් කිරීමත් පොර දෙක් කරන භූමි දෙක් කිරීම වැදගත්ය एक नमाइ वाल पहले डी मर्दने हाँ और कुछ भी डिगर वाल पहले डी मर्दने हाँ कांपनी का दीर पोर गोमतीय कल्ला कांपनी का दीर पोर ये दिन मगी कांपनी का दीर पोर दिन मगी कांपनी का दीर पोर मगी कांपनी का दीर पोर मगी कांपनी का दीर पोर मगी එම தත්ත්වය පාලනය කළ හැකියි එම தත්ත්වය පාලනය කළ හැකියි හරි ඊළඟ චිත්‍රණෝ එසේම 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 වල් පැලෑටි මර්ධනය කිරීමේදී වල් පැලෑටි මර්ධනය කිරීමේදී වල් පැලෑටි මර්ධනය කිරීමේදී वाल पहले ऐडी मर्दने की रीमेडी, वाल पहले ऐडी मर्दने की रीमेडी, वाल पहले मर्दने की रीमेडी, हाँ, 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 कुर्मीन पालने की रीमेडी, कुर्मीरोग पालने की रीमेडी, कुर्मीरोग पालने की रीमेडी, मंकील देना बोलते, कुर्मीरोग पालने की रीमेडी, कुर्मीरोग पालने की रीमेडी कुमी रोग पालने की रीमेडी, कुमी रोग पालने की रीमेडी, कुमी रोग पालने की रीमेडी, शास्त्र विद्यात्मक शायन्नाई पायम शायन्नाई याम से बॉडी के लिए ना शास्त्र विद्यात्मक शास्त्र विद्यात्मक क्रमेधरः शास्त्र विद्यात्मक क्रमेधरः शास्त्र विद्यात्मक क्रमेधरः अनवस जीवीन पालने गिरीम शास्त्र विद्यात्मक क्रमेधरः अनवस जीवीन पालने गिरीम शास्त्र विद्यात्मक क्रमेधरः अनवस जीवीन पालने गिरीम सुदुगल है कि सुदुगल है कि सुदुगल है कि सुदुगल है कि हरि उदा पोलगावे मैतकालीन बहुल मैटहानि पालनीत पोलगावे मैतकालीन बहुल मैटहानि पालनीत पोलगावे मैतकालीन बहुल मैटहानि पालनीत मैटहानि पालनीत පොළොගාවේ මෑත කාලන බහුල මයිටා හානි පාලනය කිරීමට විලෝපික ජීවීන් හඳුනා දීම විලෝපික ජීවීන් හඳුනා දීම
स्वाभाविक क्रम वेद एक स्वाभाविक क्रम वेद भावित कर स्वाभाविक क्रम वेद भावित कर स्वाभाविक क्रम वेद भावित कर कृमि रोग स्वाभाविक क्रम वेद भावित कर कृमि रोग स्वाभाविक क्रम वेद भावित कर कृमि रोग कृमि रोग कृमि रोग कृमि रोग स्वाभाविक क्रम वेद भावित कर कृमि रोग स्वाभाविक क्रम में बात आकर कुमार रोग हा वाल पहले डिपाल लेकरी वाल पहले डिपाल लेकरी सुधु कराई वाल पहले डिपाल लेकरी सुधु कराई ऐसे ही मन ऐसे ही मन बहुभोग वगाव तुलद बहुभोग वगाव तुलद बहुभोग वगाव तुलद तब उल बागे लिया तीन पीठ बागे आए बहुभोग वगावतुल दे तेरे ग्रह पार है बहुभोग वगावतुल दे 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 एक जी एक एक भोगे का शेष एक भोगे का शेष तेरे कुंभर का पला कुंभरी तीनों ने इपने लेकिन मतलब दिल ले वगैरह तब वो आया बोला बहुभोग वगावतुल एक भोगे का शेष तवत भोगे एक पोहरा कैसे तवत भोगे एक पोहरा कैसे एक कर गनी मगी एक कर गनी मगी एक भोगे का शेष तवत भोगे एक पोहरा कैसे एक कर गनी मगी द एक कर गनी मगी द कुछ कर में उ गैटलू कुछ गर्मी वो गैटलू आओ मगर आओ मगर आओ मगर पढ़ा तीरसार कुछ गर्मी क्या बोलिए कितने पढ़ा तीरसार कुछ गर्मी क्या बोलिए कितने एक भी है कि पढ़ा तीरसार बोलते मतलब इस तीरसार कुछ गर्मी क्या बोलिए कितने एक कल है कि एक भी है कि एक ये है कि अलुचिन कीम अलुतुलाक इगराई अवसान जुटित है ऐसे मैं यानो बुधवे शामी का लिया न पुरवलांगी नो मैं यानो बुधवे आयन रिय अलेरा काबड़ी कुशगर मित्र हूँ मैं यानो बुधवे आयन रिय अलेरा काबड़ी का कुशगर मित्र हूँ आयन रिय नेतां काबड़ी कुशगर मित्र हूँ ऐन्द्रिय काबड़ी कुशकर्म तुलू ऐन्द्रिय अलेरा काबड़ी कुशकर्म तुलू वासिलेस अहन बोलवा ऐन्द्रिय कुशकर्म में हंद्रा कहता है कि वासी वासिलेस वासिलेस ऐन्द्रिय कुशकर्म में ऊ वासिलेस वासी बता वासिलेस लेनो एक 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 दिगुकाली नव दिगु काली नव दिगु काली नव दिगु काली नव परिश्रीट दिगु काली नव परिश्रीट हितकर वीम देख देख सौख्य अवधानम वलिन तोर सौख्य अवधानम वलिन तोर சௌக்கே அவதானமலின் தொடு சௌக்கே அவதானமலின் தொடு சௌக்கே அவதானமலின் தொடு குஷிகார்மிக்க சௌக்கே அவதானமலின் தொடு குஷிகார்மிக்க கிரியாவளியக் வீம சௌக்கே அவதானமலின் தொடு குஷிகார்மிக்க கிரியாவளியக் வீம துண துண இஹல ஆர்த்திக வாசி ईल आर्थिक वासी लबागत है कि वीम ईल आर्थिक वासी लबागत है कि वीम ईल आर्थिक वासी लबागत है कि वीम अतर जैव विदत्ते टा
ජයවිදත්තේට හා මේ අයින්දි කුෂිකර්ම වාසී කියන්නේ හොඳේ හොඳ බහුවර්ණ ප්‍රශ්න මේවා ජයවිදත්තේට හා පරිසර සංවර්ධනයේට පරිසරය තව ටිකක් රැකෙන්න දැන් දකුණු ඉන්දියාවේ හැම ගොඩක් වෙලාවට මේ ගැඩවිල්ල හැම බෝ කරන වගාවල දානවා හරි ජයවිදත්තේට හා පරිසර සංවර්ධනයේට මේ දායක වීම दिगुकालीनव පසෙදින පණගතිය රැකිනු නේ පොලොව පෙරලද්දී ගැඩවිලෙක් ඉදී පොලොව පණයි මුති නිකම් පොලොව ගහද උදැල්ලර මහ කට්ට පොලොවක වැඩක් නැහැ කිසිම වගාවක් කරන්නේ දිගු කාලිනු පාංශු සම්පස්තණේ ආරක්ෂා වීම රැකීම හරි හරි ආදි යටින් ආදි ගුණාංග 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 හඳුනාගත හැකිය ආදි ගුණාංග හඳුනාගත හැකිය හරි මම කෝලේ පැයක හමාරෙන් ඉවර කරන විදිහ පාඩම් ඉවර කරා ඉවරයි ප්‍රවීණ කල්පනි පැහැදිලිද ප්‍රවීණ කොහොනිට එක්කිනා අනිත් එක්කන පේන්නේ නෑ නියා ගෝවා ගනි නියුන්නු ගනිත් එක්කිනා ගෝ माइक कौन किला नहीं मानता हूँ नॉल नहीं पावी ने को आया गणित के ना ऐहन नहीं तू भैया माइक कौन किला नहीं थे माइक कौन किला आपको अम्मा दी थी कौन गणित के ना लेदेवेलाते सारी දැන් එහෙනම් මම පටන් ගන්න පොතේ රිවිෂන් එක මේකේ හරි රිවිෂන් එක පටන් ගන්න දැන් කට්ටියම කොලයක් අතර ගන්න හොඳ කොලයක් අතර ගන්න හැමෝම සර් කොලවල එලියන්නේ ඔව් මේ ප්‍රශ්න ලියන්නේ කොලවල හොඳේ ප්‍රශ්න ප්‍රශ්න ලියන්න මොකද මන්නේ මම උත්තර ලියන විදිය කියනවා ඔයාලා ගෙදර රිවිෂන් පොත සර් හා රිවිෂන් පොත රිවිෂන් පොත නෙවෙයි කොලයක් අතර ගන්න මං කියන්නේ එහලා හරි සර් හරි විෂය පොතේ වල ලියන්න අපේ ප්‍රශ්න ලියන විදිය කියන්නේ මගේ පස්ස හදාගමු දැන් ඔක්කොම ඒක වල නම් පිට ගන්න ඇහෙන්නේ නැහැ සර් ඒක තමයි පොට්ටක කෙරේ කොටක් ඉන්නකොට ඒ තමයි නේද නංගිගෙන් දැල්ලේ පේන්නේ නැති ඉන්න අනිත් එක නා පේන්නේ නැහැ කොහොමද හරිද හරි දැන් කට්ටියගේ ප්‍රශ්න ලියමු 1 ප්‍රශ්න අංක 1 පළවෙනි කොටස 1 කොහොමද කොලයක් ගන්න එක වැදගත් තියෙනවා මොකද මේ කඩුසරණක් විතර මම උත්තර ටික පැහැදිලි කරලා දෙන්නේ ඔයාලා ඊට පස්සේ පොතේ රිවිෂන් පොතේ ගන්න ඕන මේක උත්තරේ හොඳේ හරි මම මේ උත්තරේ එන්න ඕන විදිය කරුණු ටික සහ විස්තර ටික දෙන්නේ පැහැදිලිද කියන එක රයිට් 1 1 1 1 1 හරි හරිත විප්ලවයට කුමක්ද හරිත විප්ලවයට කුමක්ද හරි හරිත විප්ලවයට කුමක්ද අංක දෙක 1 1 1 දෙවෙනි කොටස නෝමල අංක දෙක හරි දෙවෙනි කොටස දෙක 1 දෙවෙනි කොටස හරි ප්‍රේ මගින් ඇති වූ හරි ප්‍රේ මගින් ඇති වූ හරි ප්‍රේ මගින් ඇති වූ සමාජ ආර්ථික පාරිසරික සමාජ ආර්ථික පාරිසරික समाज आर्थिक पारिश्रमिक समाज आर्थिक पारिश्रमिक आवासी एक बैगी निवसन समाज आर्थिक पारिश्रमिक आवासी एक बैगी निवसन कोमे प्रश्न है देनी हदाननी हरि हरि प्रिय मगिन नेतु समाज आर्थिक पारिश्रमिक आवासी गेटलु एक बैगी निवसन समाज विलिंग इकाई आर्थिक व्यक्ति कवला प्रणागल इकाई पारिश्रमिक व्यक्ति के आवासी हन මසන් තුන්වෙනි කොටස රෝමල අංක 3 හොඳේ තුන්වෙනි අංක 3
ලෝක ආහාර නිෂ්පාදන වර්ධනයට 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 හර්දී ප්ලේ මගින් සිදු වූ දායකත්වය විමසන්න හර්දී ප්ලේ මගින් සිදු වූ දායකත්වය විමසන්න හර්දී මගින් සිදු වූ දායකත්වය විමසන්න චේතුනකින් ඉස්සර වෙන්න ඕන ලොකු ජීවිතය අපේ ලොකු හයක ප්‍රශ්න මොනවද එන්නේ හරි පතරණි කොටස රෝමලක්ක ගහතර රෝමලක්ක ගහතර අතර ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ කුෂිකාර්මික ශ්‍රී ලංකාවේ කුෂිකාර්මික වෙනස්කම් ඇතිවීමට ශ්‍රී ලංකාවේ කුෂිකාර වෙනස්කම් ගොඩනැගීමට ශ්‍රීලංකාවේ කුෂිකාර වෙනස්කම් ගොඩනැගීමට ශ්‍රී ලංකාවේ කුෂිකාර වෙනස්කම් ගොඩනැගීමට ශ්‍රී ලංකාවේ කුෂිකාර වෙනස්කම් ගොඩනැගීමට හර්දී ප්ලේ දායක වූ ආකාරය විමසන්න ලංකාවට කොහොමදේ දායක වුණේ විමසන්න හරි ලකුණු ලියාගෙන ඉස්සරහ ඉන්න බලන්න ප්‍රශ්නේ 1 ලා 2 3යි පළවෙනි ප්‍රශ්නකට 3යි ලා 3යි දෙවෙනි කොටස ලකුණු 6යි ලා 6යි තුන්වෙනි කොටස ලකුණු 1 6යි අවසාන එක ලකුණු 5යි හරි දෙවෙනි ප්‍රශ්නේ 2 1 රෝමල ලක්ක වලින් 2 1 ඥාන තාක්ෂණික කුමක්ද ඥාන තාක්ෂණික කුමක්ද 2 1 ඥාන තාක්ෂණික කුමක්ද දෙකේ දෙක දෙකේ රෝමලයක් දෙක ඥානතාශිනී වාස්තුණක් විමසන්න ඥානතාශිනී වාස්තුණක් විමසන්න ඥානතාශිනී වාස්තුණක් විමසන්න දෙකේ රෝමලයක් තුන 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 ඥානතාශිනී අවාස්තුණක් විමසන්න තුන ප්‍රවතුන ශ්‍රී ලංකාව වැනි ශ්‍රී ලංකාව වැනි ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝක රටවලට ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝක රටවලට ලංකාව වගේ දුප්පත් රටවලට ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝක රටවලට ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝක රටවලට ඥානතාශිනී ඇතිකරන බලපෑම විසන්න ඥානතාශ්‍රය මගින් ඇති වූ බලපෑම විසන්න බලපෑම විසන්න බලපෑම විසන්න හරි අරක වගේ මේ ලකුණු 3යි ඉස්සරහින් ලකුණු ලා 3යි ලා 6යි ලා 6යි ලා 5යි 3යි 6යි 6යි 5යි හරි ඔය පාඩ ඇඟේ විදී පොරටා කරන් ගියා මුචරයි යවවා මහලු දේවල් නෙවි හරි බලන්න පුළුවන් කොහොමද මේ රටා වෙනස් වෙන පන්තිත් එක බලලා හරිද හදේ මේක තප්පරයක් වලට වාචාල් දෙරිුනේ මන් දුරන්නේ මම හෝල් ක්ලාස් එකේ තියෙන විතරත් එහෙම තමයි මොකද මේ වෙලාව වල ගෙඩියට කපාගෙන වාචාල් දුරන නේද අපරාධයක් නේක හරි ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ 3 1 3 1 3 1 ලෝක කුෂිකාර්මිකයාවලියේ ලෝක කුෂිකාර්මිකයාවලියේ ලෝක කුෂිකාර්මිකයාවලියේ ලෝක කුෂිකාර්ම කියාවලිය හඳුනාගත හැකි හඳුනාගත හැකි ලෝක කුෂිකාර්ම කියාවලිය හඳුනාගත හැකි හඳුනාගත හැකි කැපී පෙනෙන කැපී පෙනෙන ගැටළු තුනක් මසන්න තුමේ කොහොමදේ කැප්පෙන ගැටළු තුනක් මසන්න 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 තුනේ දෙක තුනේ දෙක මෙරට 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 ප්‍රධාන ප්‍රධාන
खुशी परेशन आए तन बेटा बजाना खुशी परेशन आए तन बेटा बजाना खुशी परेशन आए तन अदाला भोगे समग्र नाम करन तीना तालो के लिए अन्य वगे नाम करन तुम भी निकल सर तुम भी निकल सर लोक आहार निष्पादन वर्धने 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 क्रियामार्ग तुनक किमसन 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 अतर अतर श्रीलंका भी कई मत रीमिंग हुआ प्रश्न श्रीलंका भी मैतकालीन श्रीलंका भी मैतकालीन श्रीलंका भी मैतकालीन कुशिकार्मिक क्रियावली श्रीलंका में मैतकाल कुशिकार्मिक क्रियावली भूमि परिभोज्य विनष्टम भूमि परिभोज्य विनष्टम तुनाक्की मसान पहाई प्रश्न मई गाती पेपर लगती आहार निष्पादन वैडिकीम सह कुशिकर्मांते भावताकर नवताशन शिल्पक्रम देखा क्रम करन लोक आहार निष्पादन वर्धने करन गत शिल्पक्रम देखा क्रम करन मम मातृगालु वने लोक आहार निष्पादन क्या मार किला हरदीप लगे जानताशने आयंदे कुशिकर्मे राइट ए तुने देखा क्रम करन बेरदवा हर हरदीप लगे जानताशन लिया बेरद में एसपी ने कुट कांग है ने कुट नाडी जान ले वड़े करने कुट इसलिए मैंने करने के लिए इतना द्वारा अरे इतना देखा අය දෙක ඉහත එකෙන් නම් කළ එක් අංශයක් තෝරාගෙන ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා එය හරිද දායකය තියාගන්න හරිතිප්ලේ කොහොමද දායක වුණේ මම උසස්සත් බීජ භාවිතා කරා කුෂි යාන්ත්‍රීකරණය වඩා ප්‍රබල වුණා නේද නේ අර ගොවීන් දැනුවත් වීම පුළුල් වුණා උසස්සත් බීජ භාවිතා කරලා ඒ පැත්ත විස්තර කර දී යාන්තාස් නෙගටෝ තේ පැත්ත ලියන්නේ අර උසස්සත් කෙටි කාලේ බීජ හඳුනා දුන්නා රත්තරන් සහල් දාලා පුළුවා ඊළඟට තුන කුෂිකර්මයේ භාවිතා කරන නවතාසන ශිල්පකම අහිතක බලපෑ. එහෙනම් ජානතාසනෙ ගත්තොත් ජානතාසනෙ අහිතක බලපෑ. ආර්ටිකුලේ ගත්තොත් ආර්ටිකුලේ අහිතක බලපෑ. කරාද මම ඔයාලට? ආර්ටිකුලේ අහිතක බලපෑම කරාද? දුන්නේ නැද්ද මම? මේ කුෂිබි ලවණී කරේනවා. ජල දූෂණය වුණා. සෞඛ්‍යට වැතු වුණා. මතකද කිසි සතිය කරාම? තේරුණා නැති ඔයාලා හිතන්න ඔයාලට ඔහොම කරා නම් මේ ඊපදින කරේ. ටැජ්ජාස් විශ්ලමයට කොහොම කරන්නේ නැද්ද මම? රිවිෂන් වලින් කොහොම කවර කරන්නේ නැද්ද? ඉන්නල කියනවා. ඉහත තුනෙන් ඔබ නම් කළ අහිතක බලපෑම ආවම කිරීමකට තැහි ක්‍රියාමාර්ග නේද? අර අහිතර කියන්නේ නවත්තරුණ ක්‍රියාමාර්ග නේ ගොවීන්ට අයින්ද්‍රි කුෂිකාර්මිකම දම් ප්‍රිකරවීම ගොවීන්ට රසායන දුම් භාවිතය ආව කරන්න දරුවක් කරා
නේ කාපිට කුෂ්කම යන ප්‍රීචේ ඕල් යන තින් කො කොච්චර ලේසි ප්‍රශ්න තේරුණාද දැන් මේ ප්‍රශ්න තොහොල් ලියන්න පුළුවන් හරි ප්‍රශ්න තොහොල් විභාග ප්‍රශ්න ලියන්න පුළුවන් ඔකට හරි ප්‍රශ්න ලියන්න පුළුවන් ඔකට සංචාර කර්මාන්ත ප්‍රශ්න ලියන්න පුළුවන් බලන්න පොඩ්ඩක් හරිද එදා ඒකේ අවසාන ප්‍රශ්නේ 8 මේ සැරේ විභාග කරේ 8 වෙනි ප්‍රශ්නේ සංචාරකයන් යන යෙදුමින් අදහස් වන්නේ කවරක් මම පටන් ගන්න මොකද කිව්වා සංචාරකයන් කවුද කියලා මතකේ සංචාරකයන් ඔහොම කියපන් සංචාරක කවුද නේ අනේ අම්මේ පුද්ගලයාගේ කියන්න සංචාරකයන් කවුද රටකින් රටකට හෝ ප්‍රදේශයකින් ප්‍රදේශයකට ගොස් එක් රාත්‍රා වැඩි කාලයක් ගෙවන රටක ග්ලෝබල් පුද්ගලයා කවුද සංචාරකයා ඊළඟ කියනවා සංචාර කර්මාන්තේ ප්‍රභේද තුනක් මතක මම වඩ කෝ වික්‍රමාන්ත සංචරණී නේ ඔව් පාරිසර සංචරණී ප්‍රතිමෝදක සංචරණී නේ ඊළඟ කෝ සංස්කෘති සංචරණී පාරිසර සංචරණී මතකද කිව්වා හරිද කැටියෙන් විස්තර කරන්න තියෙන ඒවා මෙහෙම මෙහෙම කියලා කියන ඊළඟ කියනවා ශ්‍රීලංකාවේ සංචාර කර්මාන්තේ ලැබෙන ආර්ථික ප්‍රතිලාභ සංචාර කර්මාන්තේ ආර්ථික වාසි කරේ නැද්ද නේ සංචාර කර්මාන්තේ මං ආර්ථික වාසි කිව්වා පරිසර වාසි කිව්වා සමාජ වාසි වෙන වෙනම ගත්තනේ මතකද මේ ඔයාලට මේ පුතේ 22 ළමයට මං සංචාර කර්මාන්තේ ගාන හරි උන්ට මේ ප්‍රශ්නේ යන්න පුළුවන් නේ මං කෝ ඍජුභාවක් ප්‍රමාණ කරලා කිය අවස්ථා හරි ඊළඟ ගත්තා තව රටට ආයෝජන අවස්ථාවේ නේක නේ රටේ අර දේශීය කර්මාන්ත වර්ධනය වෙන එක නේ රේන්ද බදීක් විස්මුණු මතකද කිව්වා ඔළුවක් තරන්නේ ඊළඟ කියනවා සංචාර කර්මාන්තේ වැඩි දියුණු කිමුදා ශ්‍රී ලංකා රජයේ ක්‍රියාමාර්ග. අදෝ සංචාර කර්මාන්තේ දියුණු කරන ගත්තේ ක්‍රියාමාර්ග කොච්චියේ මතකේ හෝටල් කාමරේකනේ සංචාර කලාපාස පොදු පහසුකම් දියුණු කිරීම. විධිමත් සංචාරක මාර්ග උපදෙස් සේවා නේ විදේශ රටවල් සම්බන්ධ ඍජු ගුවන් සේවා ඇති කිරීම. මතකද කරා ඔළුවත් වනාපක්කෝ කරාද? ඔව් එහෙනම් මේක කරන්න බැරිද බා? නේ මේ ප්‍රශ්න දෙක ඊළඟට තියෙන මේකේ අර ඔයාලට පුළුවන් බලන්න මේ මේකත් කරන්න මොකද මේ පස්සේ ප්‍රශ්නේ කරන්න පුළුවන් ඊළඟ මේකේ අර භෞතික පැත්ත ගත්තොත් ඒකෙත් පුළුවන් කරන්න මොකද මේ ග්ලැසියර් අහලා තියෙන ලෝකේ ග්ලැසියර් ප්‍රධාන කලාප හතරක් ග්ලැසියර් තියෙන පැති පුළුවන් ඔයාලට හරිද ඒ ප්‍රශ්න තුනක් හතරක් කරන්න පුළුවන් මේ පේපරේ පැහැදිලිද හරිද පේපර ළඟ තියෙන්න ඕන එහෙනම් අපි ප්‍රශ්නේ සාකච්ඡා කරමු කරන්නේ හරි මම දැන් පුතේ මේකට උත්තර දෙන්නේ නැහැ හරි ගහගන්න මේකට මම උත්තර දෙන්නේ නැහැ උත්තර දෙන්නේ නැතුව මම උත්තර එන්න ඕන විදිහ මං කියන්නේ මෙන්න මේ වරස් සාකච්ඡා වෙන්න ඕන කියලා තේරුණාද මම පළවෙනි ප්‍රශ්නේ දුන්නේ මොකද්ද මට මතක නැහැ මම චුට්ටක් මයික් ඔන් කරන්නම් මම ප්‍රශ්න ලියාගත්තේ නැහැ නේ හරි මල්ලි මම දැන් මයික් ඔන් කරා කියන්නකෝ හරි හරි මට කියන්නකෝ මොකද්ද පුතේ පළවෙනි ප්‍රශ්නේ උනේ අර සේවිලා යන පාස් ඔව් පාස්ලේ කරන පාස් මොකද හරි ප්‍රේ කියන්නේ මොකද මම මයික් ඔෆ් කරනවා නේද කෝසාව නැත්නම් මොකද හරි ප්‍රේ කියන්නේ उत्तर ඔතේ රිවිෂන් පොතරම එපිසෝඩ් ගත්තේ නැත්තර බැහැනේ උත්තර හදාගෙන ලියන්න පුළුවන් අසන්න ඔහොම දැන් ඔහෙට ගෙදර වැඩ නැහැ හොඳට උත්තර හදා ලියන්න පුළුවන් නේ මං දැන් ඔහොල උත්තර ලියද්දි පොතක් බලලා ලියනවා කියලා පොත බලලා ලිව්වත් කමක් නැහැ උත්තර උත්තරේ ඔළුවට ගිහිල්ලානේ ටිකක් හරි පැහැදිලිද පුතේ හරි ඒ නිසා උත්තර හොඳට ග්‍රේඩ් වෙන්න ඕන හරිනේ එහෙනම් මොකද හරිති ප්ලේ කියන්නේ හරිති ප්ලේ කියන්නේ මොකද්ද මෙන්න මෙහෙම ඉන්න ඕන නිකම් අර එක වාක්‍යකින් ලියලා බෑ 1943 නෝමන් රෝමන්ගේ කුෂිකාරක වැසනන කියලා බෑ තේරුණාද මේක එන්න ඕන මෙන්න මේ උත්තරයක් හරි තිබුණේ කියලා හොදි 1543 දී මෙක්සිකෝන ජාතික නෝමන් රෝමන්ගේ මැදිහත්වීමේ නැති වූ කුෂිකාර්මික සංවර්ධන ක්‍රියාවලිය හරි ප්‍රවේයයි ඒ ටික මදි ඒ අනුව 1563 ලෝක ආහාර නිෂ්පාදකව ලෝක සැලැස්ම නම් ආයතන මගින් උසස් සත්ත්ව බීජ ජල සම්පාදන ක්‍රම රසායනික දෝ කුෂි යාන්ත්‍රීකරණයේ ආදී අංශවලින්ගේ සමස්ත කුෂිකර්මයේ තු වෙනස් වීම සමස්ත කුෂිකර්මයේ තු යහපත් මොන හිතකර වෙනස් වීම අපිට මතක මොකද කියන්නේ අපි කියන හරිත ඉප්ලවේ කියලා තේරුණාද උත්තරේ පැහැදිලිද අරනික බෑර ඔක්කොමත් එක්ක වෙන්න ඕන හොඳේ ඔය මතකෙන් ආයෙ පොත බලපන් හොඳටම මේක මාදා හොඳටම මේක පත්‍යම් වී හරි ඊළඟට කිව්වා හරිත ඉප්ලවේ මොකද මතක නැහැ ප්‍රශ්නේ මම ලියාගත්තේ නැහැ ඉතින් දුන්නේ හරිත ඉප්ලවේ මම ආයෙත් මයික් ඔන් කරන්නම් මොකද හරිත ඉප්ලවේ දෙවෙනි කොටස හරිත ඉප්ලවේ මොකද්ද ප්‍රශ්නේ කියන්නකෝ समाजार्थिक पारिश्रमिक वासी वासी
දන්නේ නැහැ. වාසිද අවාසිද හැමෝගේ? මොනවද කියන්නේ වාසිද අවාසිද? बरपतल ग्रामीय गोवीन दुपत्ति අද ඇත්තටම නෝමන් රෝමන් හර්දිප්ලේගෙන හොඳ ආරම්භයක් ඉන්නේ නේ හර්දිප්ලේ නෝමන් හොඳ ආරම්භයක් ගෙනාවට පස්සේ මේක බහුජා සමාගම් උන්ට ඕනෙද පාලනය කරන්නේ ටයිප් ඔහල දන්නෝ වස හදන සමාගම් ආවා නේ අට වර්ග හදන සමාගම් ආවා යන්ත්‍ර වර්ග හදන සමාගම් ආවා උන්ට ඕනෙද කුෂිකන පාලනය කරන්නේ ටයිප් ඒ නිසා ගම්බද ගොවි මේකෙන් තවත් දුප්පත් වුණා නේ අර සාම්ප්‍රදායිකට වඳ වුණා වඳ කරාම ඉතලම වඳ කරා තේරුණාද ඒ වඳ කළා ඒව දැන් අපේ නේ ඒව ගන්නම් වගා කරන්නම් අර මැලේසියෙන් අට වර්ග ගන්නු නේ ඒ මැලේසියෙන් බීජ මතම හුරු වුණා ඒ පෝර වලට හුරු වුණා ඒ නිසා අර ගම්බද ගොවීන්ගේ දරිද්‍රතාවය තවත් ඉහළ ගියා දෙරුණාද ග්‍රාමීය ගොවීන්ගේ දුප්පත්කම තවත් ඉහළ ගිහිල්ලා මොකද උනේ අර ගොවීන් නායකයන් බඩපත් වුණා ගොඩක් වෙලාවට මිනිස්සු උතුරු ගන්න බැරුව මැරෙනවා අස්වල උතුරු ගන්න බැරුව සමහර කාලේ මැරෙන ගොවීන් ඒ නිසා ග්‍රාමීය දරිද්‍රතාව වඩා ඉහළ ගියා දෙරුණාද ගොවීන් දරිද්‍රතාවපත් වුණා ඒ නිසා ගමේ ඇති නැති පරතරය ගමේ ග්‍රාමීයව ඇති නැති පරතරය වඩා ඉහළ ගියා මේ මේක නෝමල් රෝමන් ප්‍රාර්ථනා කරන දෙයක් නෙවෙයි. හැබැයි උනේ පස්සේ කාලෙක අන ගොවීන් දුප්පත් වී. නේ? ග්‍රාමීය ගොවීන් දුප්පත් වෙලා උන්ගේ සේරම දේවල් විනාශ වෙලා නැසලා ගියා. තේරුණාද? අයිතික ප්‍රධාන සමාජපති අවශ්‍යයි. නේ? පරිසර වාසය ප්‍රමුදේ හිතකර ජීවීන් අහිතකර ජීවීන් වෙන්න හිතකර ජීවීන් වදිනවා. කිතාපන් දැන් ගොවීන් පොගල සීමායිකව වස ගන්නවනේ. හරි? ගොවීන් අරගෙන වස ගන්න. අල්ලපු බෙදරට කුඹරට වස ගෙවුවොත් ආ මේක නම් ධර්ම මොකද වස. කල තරගෙන ගහන්නේ. තරගය අස්සන්නක් ගන්න. එනවා ඒ තරගයට වස ගන්න හන්ද තරගයට රසායනික දූ වර්ණාශක කුමිනාශක පොහොර බාල්තගිරින් ප්‍රතිපලය මොකක්ද ඒ භූමියට දරා ගන්න බැයි වස නේ අර පස සල්ගමු ජීවීන් නැ නේ අර පරාගණය කරමු බත් කූරු නැ එනවාද ටයි පසේ අර ස්වභාවික ලවණකති පීච් එක වෙනස් වෙලා එනවාද එමුනා මොකක්ද වෙන්නේ භූමිය ක්‍රමිකව ලවණ වෙනවා එනවාද ඒ වතුර පල්ලෙහා වැවෙන් ඇලෙන් ගිහිල්ලා පල්ලෙහා පොඩිය වුණා නෝ බොනෝ වතුර අනුමුදේ වදින උන්ට බබ්බඩු හාන මේ ඇස් දෙක යම් කුඩි වගේ රතු වෙලා එර්නාදේ සා දැවැන්ත සෞඛ්‍ය ගැටලු දැවැන්ත භූමි ලවණ ගැටලු අන්න මේකේ තිබුණා එර්නාදේක පරිසර අවශ්‍යකද ගත්තොත් භූමි ලවණීකරණය කියනවා ජල දූෂණය කියලා ලස්සන විස්තර කරා දේවනාද මගේ කරුණු තරගෙන ඔයාලේ කරුණු තරගෙන ලස්සනට එක ලියන තරක කරලා ලියන මෙන්න මෙහෙම යන්නේ එර්නාද තුතේ එහෙනම් හර්ධිප්ල මේ බරපතල පරිසර ගැටලුව ගත්තොත් භූමි හායනහා ජල දූෂණය වඩා තිලෙවි නේ ඉතක ජීවීම හිත ජීවීම වල විමුක්ති වැඩගත්නේ එහෙනම් මේ පරිසර ඕන ජීවීන් ඉන්නවා බත්පුර සමනලිය ඕන ඉස්සර කුඹුරේ අර මිනිස්සු අර පොල්ලක් පොල් පිටි ගහන දැකලා තිබුණා කුඹුරේ අර කුඹුරේ ගොයම් කාලේ පොඩි කාලේ ටිකක් ලොකු වෙනකොට කුඹුරේ තැලින්දන පොල් පිටි ගහන ඒ පොල් පිටි ගහන්නේ ගොයියට අමාරු කරන්නේ නෙවෙයි නේ ඒ පොල් පිටි ගහන්නේ අර ඉන්නෝනේ එක කුරුල්ල නේ අපි දුමු අර ඉන්නෝනේ බා පිළිවෙල වගේ සතු උන් යමිල අර පොල් පිටි වහලා අර ඉන්න පොඩි පොඩි පණු වරු ඉන්න ටක ගාන කාලා වාඩි වෙන පොඩි අර සීට් එකක් තමයි එනේ පුඩුවක් තමයි අර පොල් පිටි නයි දැන් කුඹුරේ ඕනේ ඇයි ඒ ස්වභාවික ජීවි පාලනය කරේ ජීවි ගදාගෙන තව ජීවි පාලනය කරා පැහැදිලිද ඇයි ඒ ක්‍රම දැන් නැහැ ඒ ක්‍රියාවලිය දැන් නැහැ කුසස්සුති දැන් නැහැ අනිව දෙන්න ගන්න අද කරන්නේ එහෙනම් ඔබලගේ උත්තරයක් හොඳ උත්තරයක් ඉන්නවා නිකම් නිකම් මේ රූල් දෙකක් තුනක් පිරින්න ලියන්න එපා සිංගල හැදවනේ ඇයි ඒ නිසා හොඳ කරුණක් හොඳ කරුණක් ලැබුවා විස්තරේ රූල් 6ක් 7ක් අදාලා උදාහරණ දාලා ලියන්න නේ විස්තරේ රූල් 6ක් 7ක් කවම තියෙනවා නේ ලකුණු 6ක ප්‍රශ්නයක් දෙද්දි පිටු එකම ආරක්කක් උත්තරේ තියෙනවා. හරි එහෙමයි ලකුණු හයක් දෙන්න නම් තෝලා දෙකටදී ලකුණු හයක් නම් ගන්න එපා. මම කොහොමද දෙන්නේ? උදාහරණ දෙන්නෙත් නෑ. පැහැදිලිද? right මේ බල ලවා උඹලා කරපොර උදාහරණයක් කරන්න. මෙහෙමත් දෙන්න නම් වැඩක් නෑ. ඒක කර මේ විශ්යන් වලින්. හරිද? right ඊළඟට ගන්නවා සමාජයේ ගැටලුවක් කිව්වනේ. පරිසර ගැටලුවක් කිව්වනේ. ආර්ථික ගැටලුවක් ගන්න. මොකද ආර්ථික ගැටලුවක් උනේ? අන්න මොකද ආර්ථික ගැටලුවක් කිව්වද මන්ද? හරි ආර්ථික ගැටලුවක් ගන්න මොකද්ද? අන්න ආර්ථික ගැටලුව කියන දේශීය බීජ වර්ග වඳ වියා. ආර්ථික ගැටලුවද allele නම් අපේ රටට ආවේනික වෙච්ච අපේ රටට විතරක් තිබිච්ච බීජ වර්ග තිබුණා මේ වී වර්ග තිබුණා උස් සංස්කෘතියක් තිබුණා අපේ රටේ පැල්කවි මේ හේන්කවි මේ තිරුණේ කුස සංස්කෘතිය අපි කරා දේවල් මේ යන්නේ ඒව හඳ වුණා ඒව අයින් වුණා නිසා අපේ රටේ කුස සංස්කෘතිය පුර විනාශ වුණා ඒ නිසා ගොවීන් අර නායකයන් බඩපත්ලා අනේ ග්‍රාම දත්ත වැඩි වෙලා ඒකත් ඉස්සර කරා එර්ණා දෙන ඔබලා දැන් ලොකු ළමයි ඔබලා දැනගන්න ඕන ගැටලු සමාජ ගැටලු වෙන මේවා ආර්ථික ගැටලු වෙන මේවා පරිසර ගැටලු වෙන මේවා කියලා ඉස්සර කරන කියාවක් තියෙනවා තේරුණාද මේ ඉලක්කුවා
මතක නැහැ මම මයික් ඔන් කරන්න ප්‍රශ්නේ මම මතක නැහැ හිතින් ඉදුණු ප්‍රශ්න ටික හරි මට කියන්න හර්දිප් ප්ලේවේ ඊළඟ ප්‍රශ්න මොකද්ද තුන්වෙනි කොටස ඔලක හරි පාද පර්ධනේට හරිත විප්ලවය මගින් සිදු වූ දායකත්වයේ ප්‍රසන්න හොඳේ හරි එහෙනම් ලෝක ආහාර උත්පාදන වර්ධනයට හරි විප්ලවයට දායකත්වයේ හොඳේ මයික් ඔෆ් කරා බලා ගන්න ඇත්තම ළමයි ලෝක ආහාර උත්පාදනය වර්ධනයට හරි විප්ලවය දායක වුණානේ මේ ඊයේ පාඩම මතක කරන්නේ ආයි ලෝක ආහාර උත්පාදනයේ කිහිප ගුණයකින් වර්ධනය කරන්න හරි විප්ලවය දායක වුණා ලෝක ආහාර උත්පාදනයේ කිහිප ගුණයකින් වර්ධනය කරන්න හරි විප්ලවය දායක වුණා තේරුණාද එකක් ගන්න බලමු තේ අර සාම්ප්‍රදායික බීජ වලට නව කෙටි කාල බීජ හඳුනා දී තේරුණාද ඔල දන්න හොඳටම හර්දි ප්ලවේ අපේ ආසියාට ආවේ හරිද හර්දි ප්ලවේ අපේ ආසියාට ආවේ IRB වර්ග හරහා නේ IRB කියන්නේ පිලිපීනේ හරහා වූ වර්ග නේ ඒ V වර්ග පුතේ ඇත්තටම ලවණ පසල වරුතු උනා පඳුරු ගොඩාක් ගැහුවා වැටුනේ නේ නේ කෙටි කාලෙක අසුර ලැබුණා right මෙන්නගේ වාසිනේ එතකොට අක්කරේ කිල්ලම අසුර වැඩි වුණා තේරුණාද right කෙනසා අර කෙටි කාලෙකින් ඉහළ අස්සම් ලබා ගැනීම සමස්ත කුෂි නිෂ්පාදන ප්‍රසාරයකට දායක වුණා මේක ලෝකෙ බඩගිනි නිවෙන්නේ යම් මට්ටමකින් හෝ බඩගිනි නිවෙන්නේ ඒක දායක වුණා කිස්තකම් දී තේරෙන මෙහෙමයි මේකින් අර උසස්සේ බීජ වාර්ග කරන කිස්තකම් තේරෙනවද තව කවුරුනක් දාන කුෂි යාන්ත්‍රිකරණය දාල නිෂ්පාදනය කියලා හරි ඒ අර්ථයෙන් ගොවීන් සාම්ප්‍රදායික ක්‍රම භාවිතා කරේ ඉස්සර එහේ නමුත් දැන් අනහත්ත්වේ තුලින් අර කෙටි කාලීන අර ගොඩක් අර කුෂි යන්ත්‍ර වර්ග ආවයිසා ගොවීන් ගණිතු ආරශමුණ මම වදුන්නා මේ ට්‍රැක්ටරෙන් දවස් ගානක් ආන්න ඕනේ එක දවසෙන් අන පැය දෙකකින් තුනකින් අක්‍රැක් ගන්න පුළුවන් ඉස්සර ගොවි නොම කරේනේ හරක්ගෙන් දවස් කීයක් යාවද මේ ඒ වගේ යන්ත්‍රාවදී අපි මැෂින් වලින් කරපුවක් අපරකොට ඒ වගේ දවස් දෙකකින් අක්‍රැක් දෙකක් තුනක් දවසින් මේ පැය දෙකකින් නොම අක්‍රැක් දෙකක් තුනක් කියලා තේරුණාද ටයිටල් සා ගොවි ගලු කාර්ෂමුණ ඒ කාර්ෂමුණම ගොවින්ට වෙනත් ආදායම් මාර්ගවලු ආදායම් ගණන් ගන්නවා වෙනත් වෙනත් දේවල් කරන්නේ තව ගමක් කරමු තව ව්‍යාපාරයක් කරමු ඒවලු ආදායම් ගන්නවා ඒ නිසා කුෂි කර දු පුළුල් වෙලා කුෂි කර දු කාශ වෙලා ලාභ ලැබුණා ආදාය ලැබුණා නේ සලෝකාර්ෂ පරි ප්‍රසාරණයක හේතුවක් තව එකක් ගන්නවා උසස් තත්ත්වයේ අරුතේ අර බීජ බාල කඩවීම ගන්න පුළුවන් නේ මේක පිලිපින හරහා B වර්ග යුරෝපයේ තිරිඟු වලින් වෙනත් එළවලු ධාන්‍ය වර්ග පළතුරු වර්ග ඊළඟට ආවනේ දැන් මේව අර වගේ නෙවෙයි සාම්ප්‍රදායික වගේ නෙවෙයි කෙටි කාලීනයි හොඳ අස්සන්නක් ගත්තා වගාවල ප්‍රමිතිය ඉතලයි ඒක නිසා අන්න මේ වගේ ආහාරස්පාදික ගියා කියලා සිදු වෙනවා. තේරුණාද? අවෝණම් ගන්න පුළුවන්. මේකත් එක්කම අවලෝකිර මොකක්ද? ගොඩාක් කුෂි ආයතන නේ අපේ රටවලට ආව භෝජන සේවා දෙපාර්තමේන්තුව තියෙන අපේ රටේ අම්බලන්තුවක් තියෙන්නේ නේද? හැම නගරේ පොදුන් භෝජන සේවා දෙපාර්තමේන්තුවක්. ගොවීන්ට සහන දුන්නා. මම ඔයාලට කිව්වා උපසමීන කුෂිකර්ම පරිසර සහකාර උදාරි උපසමී. ඔයාලා ගමෙත් ඇති. right නිසා ඒ කුෂි උපසමීගෙන් අන්න මුදේ උපදේශ ගන්න පුළුවන්. නේ ඒ වගේ පොහොර ගන්න පුළුවන්. එයාලගේ ණය ගන්න දේවල් ද ආධාර ගන්න පුළුවන්. එහෙනම් ඒ වගේ මොකද උනේ? අර ගෝවිත් දින ගැටලු ඉස්සර ගන්න පුළුවන්. තේරුණා? ඒ වගේ මොනේ මොකද්ද? පොදුවේ සමස්ත අපේ ලංකාව කියන්නේ ලෝකේ රටක් නේ. අපේ වැටුණොත් අනිත් පැත්තෙන් ටිකේ වැටුණොත් මොකද උනේ? ලෝක ආහාර ස්පාදනේ ඔක්කොම ඉදි වෙනවා. පැහැදිලිද? ඒක නිසා කුෂිකර්ම ස්පාදනේ කියලා කියන්නේ ඉස්සර ගන්න තියෙනවා. හරිද? තයි. ඒකේ හතරවෙනි කොටස කිව්වා. මයික් ඔන් කරා කියනවා හතරවෙනි කොටස. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික වෙනස්කම් ගොඩනැගීමට හරිත විප්ලවයේ දායක වූ ආකාරය විමසන්න. ලංකාවේ කෘෂිකාර්මික වෙනස්කම් ඇති වෙන්න හරිත විප්ලවයක චාකාර. ඒකත් හොඳයි. ඒ කියන්නේ අපේ රටේ පිටිචර මිනිසුන්ගේ සාම්ප්‍රදායික මත වෙනස් වෙලා අලුත් මතවාද වලට ආවා. නේ? සාම්ප්‍රදායික ඇට වලින් අලුත් ඇට වර්ග වලට ආවා. නේද? ඒ පැත්ත විස්තර කරන්න ඕනේ නේද? අලුත් නිෂ්පාදන ලොකු දායකත්වය ලැබිච්ච එක. නේ? අර ගෝවිජන සේවා පුළුල් වීම. ඉතින් අපේ රට පුරා පුති මහවැලි ව්‍යාපාරය වගේ අලුත් ජල සම්පත් ව්‍යාපාර පුදු කොට නැගිලා. මොකද මේ කියන කරුණු ලියා ගන්න පොළවල ෂෝට් නෝට් වගේ ඒ උත්තරයකට එන්න ඕනේ. දේ අනිවාර්යයෙන්ම මම බලනවා පන්ති පණ ගන්න කාලේ කොහොම උත්තර ලියද කියලා දවසක් තියෙයි. හරි මගේ මේ බෑ දන්නවනේ. එයිසා අර කුෂිකාර්මික කියාවේ ආපික ඔතමැටි විස්තර වෙන්න ඕනේ. හරිද පුතා? ඒකේම හරි වැදගත් කරුණු. මොකද ඇත්තම වැදගත් නෝට් ඕවා. හරි? ඒක හරි වැදගත්. ඊළඟට තව ඊළඟට මම දන්නේ ඊළඟට තව ඥාන තාක්ෂණය යන කුමක්ද? ආ ඔය දෙවෙනි ප්‍රශ්නේ යා ඥාන තාක්ෂණය කියන්නේ මොකක්ද? අහන මොකක්ද ඥාන තාක්ෂණය කියන්නේ? කියන්නකෝ ඥාන තාක්ෂණය කියන්නේ මොකක්ද? ඥාන තාක්ෂණය මම විස්තර කරනවා. අගන් ඥාන තාක්ෂණය කියන්නේ මෙන්න මේ උත්තරයක් වෙන්න ඕනේ දෙන්න. ඥාන තාක්ෂණය මොකක්ද? මයික් ඔෆ් කරනවා. මම මයික් ඔෆ් කරා. එලා ගෝසාවෙනි ප්ලෑන් වල සද්දේ අර කැම එකයි. අගන් ඥානතාසනේ කියන්නේ හරිද මිනිසාගේ මැදිහත් වීමෙන් මගේ උත්තර ලියන්න එපා ඔයාලා උත්තරේ බලන් පාඩම් කරන්න හරි
මිනිසාගේ මැදිහත් වීමෙන් දියුණු විද්‍යාගාර පරිසර ක්‍රියාවලියක් තුළ එක් ජීවියෙකුගේ ඥානයක් කාගේ ඥානයක් මොන්තෝරගත් එක්කෙනෙක්ගේ ඥානයක් එක් ජීවියෙකුගේ ඥානයක් තවත් ජීවුර අවශ්‍ය කළා අපේක්ෂිත ලක්ෂණ සහිත නව ජීවියෙකු නිර්මාණය කිරීම තමයි ජාන්තාශ්‍රය කියලා කියන්නේ ආයෙත් කියනවා විද්‍යාගාර පරිසර ක්‍රියාවලියක් තුළ එක් ජීවියෙකුගේ ඥානයක් තවත් ජීවුර අවශ්‍ය කර අපේක්ෂිත ලක්ෂණ සහිත නව ජීවියෙකු නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය ජාන්තාශ්‍රයයි හරි ඊළඟට කියනවා ජානතාශ්‍රය මම දැන් නැත්තේ අවාස තුනක්ම සම්. අවාසද වාසද මම දන්නේ නැහැ. මම අවාසි කියලා කියන්නම් ඉස්සෙල්ලා. අවාසි. හරි? ජානතාශ්‍රයෙන් අවාසි ගත්තොත් එකක් තමයි පුතේ. දිගු කාලීන පරිසර බලපෑම ඇති වුණා. නේ? මේකෙන් සබාධාම වෙනස් කරලා සබාධාමට ඕන දෙය නෙවෙයි. සබාධාම ඉක්මවා ගියා. නේ? අපි සබාධාම ඉක්මවා ගියොත් මොකද වෙන්නේ? වෙනසක් නෙවෙයි. අර සින්දුවකුත් තියෙන්නේ. සබාධාමට නොවනවන්ත ලොවේ කිසිවක් නැහැ කියලා. නේ? කොරෝනා කියන්නේ සබාධාම ඉක්මවා ගිහින්ගේ ප්‍රතිඵලයක්. ඉස්සරජකාලේ වනකාරයෝ තිබුණේ නේ බං පැටිසා ඒ සබාධාම ඉක්මවා ගියා මොකද වෙන්නේ සබාධාමලුත් ඇටැක් එකක් දෙනවා ඒ ඇටැක් එකට ඔක්කොම එතත් තේරුණාද එනිසා අර සබාධාම ඉක්මවා ගියපු ආහාර නිෂ්පාදනය කරන්න පුළුවන් වුණා නේ අර ජීවීන්ගේ ජාන ලක්ෂණ වෙනස් වුණා ජීවීන්ගේ ඥාති සම්බන්ධතා වෙනස් වුණා ප්‍රවේණිය බයොලොජි පාඩම හරි ප්‍රවේණිය වෙනස් වුණා ඒනම් මොකද උනේ විකෘති ජීවීන් ලෝකෙ දෙනුණා නේ පරිසරයේ අර ගැලපෙන්නේ නැති ජීවීන් දෙනුණා ඒක සම්බන්ධ නිගුණාරියක් ප්‍රශ්න තිබුණා එකක් ඒක जानता ඒ කට්ටිය රසායනික අවි නිෂ්පාදනය කරනවා. ඒ වගේ ලෝකෙට හානියක් වුණා. හරි? ඒ වගේ ලෝකෙට හානියක් වුණා. මට මතකයි ඉස්සරහ යුද්ධ කාලේ ගියා පත්තරල ගෝනුස් වර්ගයක් කමුදාවට සාර්ථක වුණා. අහල් ගෝනුස් වර්ගයක් බෝ කළා. ඒකෙන් රසායනික ජෛව අවියක් ඒක. හරි? ඒකේ හානියක් වුණා. ඒක ඉස්සර කරා. හරි? ඊට පස්සේ තව ගත්තෝ ජාතිශන වාසි කියනකෝ මේවත් තුන්වන ලෝකේ රටකට ගැලපුණේ. මේ විශේෂයෙන්ම දුප්පත් රටවල් වල දැවැන්ත ලෝක හැම රටකම දූණු නදුන හැම රටකම ජාතිශන හදා සෞඛ්‍යයට විචිත්‍ර විස්තර කරා. නේ අධික ස්ථූල භාවයේ මේ ජාන නැස්තුළු බාහිර කෑම අධික ස්ථූල භාවයකට පිනෙති විශේෂම උදාහරණ දාන්න අර යුරෝපයේ දෙනුන්ගේ කිරි දෙනුන්ගේ කිරි වැඩි වෙන ගහන BST හෝමෝනේ ඇඟේ අර හෝමෝන සා වැඩි වෙලා අධික ස්ථූල භාවයේ නේ මදසරු ජීවි නේ ඒ ලිංගික තව ජීවියෙක් බිහි කරන්න බැරි මදසරු ජීවි පිනෙක නේ එංගෙ බෙලෙන් තමන් පිනෙක රයිට් ඒව හොඳට කඩදි ගැල උත්තර ඉස්සර කණිකම් ලැජ්ජාව ඕනේ නැහැ හොඳ හොඳ උත්තර ඕක තමයි මාකින් වල ලිංග කැපි පෙනු ඒ තමයි මාකින් ලකු වැඩි ගන්න උත්තර මම වට මේසරේ මාකින් එකයි ලබ ගිය සරේ මාකින් එකයි 10 19යි 18යි 20යි 18 19 20 මාකින් තුනම පින් කරලා එක පොතක් විතර මම දෙන්න උත්තරත් එක්ක ඔබ දුන්නා මම හොදේ ගියවුද ළමයිට 19යි 19 දුන්නා ඔව් 19 දුන්නා පරම අවුරුද්දේ දුන්නා දැන් ඔයාලට මම තුනම එකට පින් කරලා දෙනවා මම ඒක රුපියල් 100 විතර ගන්නවා එතකොට ඔයාලට උත්තරේ හරියද මගේ උත්තර හරියද මාකින් එන්නේ කොහොමද ඒවත් ක්වොලිටි නේ ඒවා ඇඩ්වාන්ස් ඒවා විනිද බාරයක් තියෙනවා හරිද එහෙනම් සමාජ පැත්තේ වාසික කිව්වා මේ මේ ජාන දර්ශනයේ අවාසික කිව්වා ජාන දර්ශනයේ වාසිකත්වෝ එකක් තමයි මොකද්ද හර්ජිප්ලේට එහා ගියපු දැවැන්ත කුෂි ආධිකරණයේ ලෝකෙ විහුණා කුෂි දර්ශනයක් නේ ඒසාර ඉතාලම කෙටි භූමියකින් දැවැන්ත ආහාර නිෂ්පාදනය කරන්න පුළුවන් වුණා හොඳ උදාහරණ දාන්න රත්තරන් සහ গোল্ডන් රයිස් ඒ වගේ පෝෂණ ගුණෙත් වැඩි නිෂ්පාදනයත් වැඩි නේ අන්න ගොවින්ද හොඳ අස්සමකුත් ගන්න පුළුවන් ඒත් තුළ පොදු වී ආහාර නිෂ්පාදනය කියන බාස්තර කරා තේරුණා හොඳ නෝට් එකක් දුන්නම එර්නා නොට් එකත් එක්ක ගල්පලා පැහැදිලි පුතේ තයි ඊළඟට කිව්වා මොකද්ද ජානතා දාර්ශනික තව වාසිගත්තු තව කෝවා කියන්නකෝ අර මේ වැඩි වෙන ජනගහන සැලෙන ආහාර නිෂ්පාදනය කළ හැකි වීම ගෝවින් යාකල්ප සංවර්ධන වීමෙනෙත් එච්ච එක නේද ඉත රසයෙන් ගුණයෙන් තු ආහාර පුළුවන් හදාගන්න ඕනම දේශුණික ආහාර හදාගන්න පුළුවන් එච්ච එක නේ දැන් උදාහරණකට තේ කියන නිවර්තන භෝගයක් නේ නේ නිවර්තන පැත්තේ හදාගන්න භෝගෙ තමයි තේ තේ කොළ ඒ නිසා ඒ තේකල ඕන නැත්නම් යුරෝපෙත් හදන්න යනස් කරලා අපිට ඕන දෙයක් නේ නිල් පාට රෝස මල් මං කියන්නේ සබදාමනේ ඕන නම් හදන්න පුළුවන් තේරුණාද අපිට ඕන ශාකයක් ඕන සතෙක් ඕන විදිහට හදාගන්න පුළුවන් නේ දැන් මෙතන ඉන්නවා නම් නෙත්මල එහෙම ඉන්නවා කි මම දන්නේ නෙත්මල තන්දරේකල හිරුනිල ඉන්නෝනේ හිරුනිට ඕන නම් කොණ්ඩේ අර මේ නිල් පාට කරගන්න අන්න මොකද නිල් පාට සතෙක් ඇගේ පිහක් හදෙකින් එයා දෙකේ ජානගනි අදාගනි ඔබේගෙන් හද ඔබට හදින්නේ ඔබේ ළමෙක් හදාගත්තොත් ඒ ළමයි කොන්නේ නේ පාට. තේරුණාද? ඒ ඕන එකක් අරගන්න පුළුවන්.
जानता මොකක් ජානතාන ඊළඟ ප්‍රශ්නේ මුදේ හතරවෙනි කොටස ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවලට ජාන තාක්ෂණය මගින් ඇති වූ බලපෑම විමසන්න. ආ ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවලට ජාන තාක්ෂණය මගින් ඇති වූ බලපෑම බලපෑම කිරීම තුන ගැටලු තුනයි කියන තියෙන්නේ මුදේ. එහෙනම් තුන්වන ලෝකයේ රටවල මුදේ මේ ජාන තාක්ෂණය බරපතල ගැටලුවක් ඇති කරා බහුජාතික සමාගම්. ඔහෙල දන්නෝ මේ ඇට වර්ග, වස වර්ග, යන්ත්‍ර මේ නිෂ්පාදන ක්‍රියාවලිය දියුණුවට සතු වෙච්ච එක. තේරුණාද? එහෙනම් මේ දියුණුවට වල තමයි අපිට මුදේ පාලනය කියන දුන්නු මොකද අපිට ක්‍රමයේ දුන්නේ හරි ජානදාසේ ක්‍රමයේ අපි දන්නවා කරගන්න පුළුවන් අපිට හැබැයි ඒ ආහාර තමයි දුන්නේ ඒකාධිකාරයක් දුන්නේ නේ මේ ජානනස් ක්‍රම සොසේජස් වර්ග සෝයා මීට් වර්ග මේ සමහර එළවලු වර්ග පළතුරු වර්ග මහා දීන වර්ග වර බේබිනාරං කියලා කියන්නේ නේ හරි මම මට කඩවල වල යද්දි පාරයින වලු වලු වෙල්ලලා තියෙන බේබිනාරං ඇට නැහැ නැද්ද තුලින් හරි රස අමුතු රසක් තියෙනවා තැඹිලි මත වලි පාටයි චූටි ආරං දින බේබිනාරං කියලා නේ ඇට නැහැ හරි අනු මුදේ ඒ වගේ ආහාර හදන ඇපල් හදන පිටි ගොඩයි කෙසෙල් හදන මහාවාදික කෙසෙල් පිටි ගොඩයි හරි ඒක කෑවම ඇඟටුල එක එක ලෙඩ එනිසා තුන්වන ලෝකේ රටවලට ක්‍රියාවලිය දුන්නේ උන්ගේ දේවල් තමයි දුන්නේ උන්ගේ ක්‍රියාවලිය දුන්නේ ඒකේ මොකක්ද දුන්නේ අන්න එන්න 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 අපි පිරිවුණා හරි අපි අඩා වැටුණා අපි ආර්ථික වැටුණා ඒක විස්තර කරන්න දී හරිද ඊළඟට මුතේ මම තුන්වෙනි ප්‍රශ්නේ උත්තර දෙන්නේ නැහැ. තුන්වෙනි ප්‍රශ්නේ තනිකර තියරිම දුන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ වලට විස්තර කරන්න පුළුවා. හරි? පුළුවන් නේ? මම මයික් ඔන් කරා කියන්න. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න ප්‍රශ්නේ මොකද්ද? ලෝක කුෂිකාර්ම ක්‍රියාවලිය හඳුනාගන්න. ඔව් ලෝක කුෂිකාර්ම ක්‍රියාවලිය හඳුනාගත හැකි ගැටලුද? ඔව්. ආ ගැටලු මම දුන්නනේ. අද දෙකදා කියලා දී ඊය කරා. හරි? ඊළඟට තව ගත්තොත් ලෝක කුෂිකාර්ම ක්‍රියාවලිය වාසි වලියදී තුනෝස මොකද විශ්මි දෙවෙනි ප්‍රශ්න කියන්නේ මෙන්න ප්‍රධාන පරීක්ෂණ ආයතන අතාල ආ අපේ රටේ ප්‍රධාන කුෂිකාර්ම පරීක්ෂණ ආයතන තේනම් තලවැකලේ ඕල්නම් ලුණුවිල රබර් නම් අගලවත්ත රබර් අගලවත්ත රබර් ලුණු රබර් ලුණුවිලනේ නා රබර් අගලවත්තේ මේ පොල් ලුණුවිල මේ මේ සුළු කරන භෝග මාතලේ එතන පොක් සේවන කළ ගුණ තත් ඊළඟට තුන්වෙනි කොටස ලෝක ආහාර නිෂ්පාදන වර්ධනය ක්‍රියා මාර්ග තුනක් විමසන්න. ආ ලෝක ආහාර නිෂ්පාදන ක්‍රියා මාර්ග මතකයි කෙටි කාල බීජ හඳුනා දුන්න එක. නේ පසු අසුනානි ආව ක්‍රීම් කරු මේක. කොයි තර්මත් කරු මේක. උසස් තත්ති මොහ වාර්ධය කිරීම මේ දේවල් ගන්න පුළුවන්. හරි. මේ යෝගේ ආහාර නිෂ්පාදන කැටි වෙච්ච බව විස්තර කරන්න. බැරි නෑවට පුළුවන්. හරිද? ඊළඟ තුන්වෙනි කොටස. ආ මයික් ඔෆ් බා. හරි. මම තුන්වෙනි කොටස කියන්න කට්ටිය. उत्तरिया මං කෙනෙක් අහන් ඉන්න මයික් ඕෆ් කරන්න පොඩක් ඉන්න හරි මයික් ඕෆ් කරා මං හරි බලාගන්න මෙහෙ හරි එසා හරි අනුපතේ ඔයාලා රිවිෂන් පොත අරගෙන ඒ පොතේ පේපරේ අමුණලා හරිය නැත්නම් ආයෙත් ප්‍රශ්න ටික ලියලා කොලයක් කරන්න ලියලා හරි දැන් ආයෙත් වෙලාව අරගෙන විනාඩි 35 35 35 40ක් ගත්තත් කමක් නැහැ 40 40 අරගෙන ඔය ප්‍රශ්න උත්තර ලියන්න ඉතාලම හොඳට මනසට යයි හරි ලබන සතියේ පන්තිරියේදී අනිවාර්යයෙන්ම තියෙන ඕන රිවිෂන් මේ මේ විභාග පේපරි පැට්‍රිකල් පේපරි තියෙන ඕන සිතියමත් තියෙන ඕන රචනා පේපරි තියෙන ඕන මට කියන්න බෑ හොයාගන්න බැරුණා නෑ කියලා ෆොටෝකෝපියක් කරලා ගහගන්න ළඟ තියෙන මෙන්න පේපරි එක මම බලනවා හරි පේපරි